ट्रेंडिंग नाउ विद कैलुम मे कथाभहेदी अपि हेमदाम एकतु करगन्ने अपि रटे बोहोम कथाभहट लक्वेन अपि आदरणीय चरित इतिन ए वगे ओबे आदरे बोहोम तदिम्म होरकं करगत्त चरितयकट तमाई मम मुलिन्म एरेउम करन्ने कौद मे दवसल सतिये दिन पहेदीम ओब नोवरदवाम बलन टेलीनाट्यक तियेनवा नम ए नाडगंकार्यो මේ නාටකංකාරයෝ ටෙලි නාට්‍යයේ පාට පාට පාටලි එහෙමත් නැත්නම් සුදු චූටි බොමාදරේ නරුම් කරනවා ට්‍රෙන්ඩින්ග් නවු විත් කැලුම් සමගින් මේ කතා බහට සෙනාලි ෆොන්සේකා ඔබට මේ මගේ ආදරය ඔබට වාව ස්තුතියි මල්ලට කැමතිද හරි ආසයි මල්ලට ඔයත් මලක් වගේ නේ මේ රෝස මලයි ඔය මූණේ අතර මට කිසිම වෙනසක් නැහැ අනේ පාටවල් ගැලවෙන්න තියලා thank you මේ ආදරේවත් ඔත මෙතනින් තියලා අපි වාඩි වෙමු හලෝ කොහමද ආයි බොයි සෙනාලි මුළු නම ඕක නෙමෙයිනේ सेनाली कोशिला फोंसेका अबे पाविच कराने सेनाली फोंसेका क्या दें सेनाली पहवते ने खाला पर पूरा किन्ने मुकद नैंदा मालनी फोंसेका अबे सिंगल सिनेमा आवे नीलीराजने इतन नैंदा नीलीराजने उन्हा वितरक ने में अनेक नैंदला सिंगल सिनेमा आवे बहुम आदरे दिनागत रंगन शिल्पिनिया इतन पुंचिकाली हितुना द सेनाली ट සිනමාව නැත්තම් කලා ක්ෂේත්‍රයේ කවදා හරි සෙනාලිගේම වෙයි කියලා අනේ මගේ නම වෙල මගේම වෙලා නැහැ තාම කුංචි කාලේ ඉඳන් දැක්ක හීනයක් තමයි රංගන ශිල්පිනියක් වෙන එක ඒක ඒකට හේතු වෙන්නේ ලොකු නැන්දිමයි මාලිනී ෆොන්සේකා මට මේ ඊයේ පෙරේදා තමයි ආරංචියක් එන්නේ يعني මං අඳුරන අංකල් කෙනෙක් මට හම්බුනහම ලොකු නැන්දිගේ තිබිලා තියෙනවා සංවස්සරයක් එයා මේ සිනමා ශාස්ත්‍රයට ආපු සංවස්සරය මම පොඩි කාලේ එතකොට ඒකෙදි එල්ෆිනිස්ටර් නගහලේ තමයි තිබිලා තියෙන්නේ ඉතින් ඒකේ පෙන්නලා තියෙනවා එයාගේ චිත්‍රපටි ඉතින් ඔය චිත්‍රපටි පෙන්නද මටත් පොඩි මතකයක් තියෙනවා මම ටිකට් විකුණනවා මම ෆිල්ම් බලනවා උදව් කරනවා එහෙම හේදුවන මට ඔය පොඩි පොඩි මතකයන් තියෙනවා ඉතින් අන්නේ එදා එක චිත්‍රපටයක් නරඹන වෙලාවක මම පිටිපස්සෙන් ඉඳන් නැන්දි දැන් මං හිතන්නේ සින්දුවක් වෙන්න ඇති තුෂාර වෙන්නද චිත්‍රපටය ඒකේ සින්දුවකට මම නැන්දි ඇඩ් කරනවා වගේ මම පිටිපස්සෙන් ඉඳන් ඇඩ් කරනවලු ඉතින් එතකොට ඒ අංකල් අහලා තියෙනවා පුතේ මොනවද ඔයා කරන්නේ කියලා ඉතින් මම කියලා තියෙනවා දවසක මමත් මෙන්න මෙතන ඉන්නවා කියලා ඒ පොඩි වයසේදී අවුරුදු 4ක් හරි 5ක් හරි වෙන්නේ නැති එතකොට මම පුංචි කාලේ මම විශාක විද්‍යාලයට ගියේ මෙහෙ ලංකාවේ ඉන්නකොට ඊට පස්සේ ඒක එතනදීත් ගොඩක් ඔය කලා පැත්තට තමයි බර ඉගෙනීම පැත්තට බර නැහැ පොඩ්ඩක්වත් කලාවේ දේවල් වලට නැටුම් රංගනේ ඕවට තමයි ගොඩක්ම යන්නේ ඉතින් 6 වසරේදී මම ඉංගලන්තයට යන්නේ ඉතින් ඉංගලන්තයට 6 වසරේදී යනකොට මම මේ හැම දෙයකින්ම ඈත් වෙනවා එතකොට මම පොඩි කාලේදී එක ටීවී ප්‍රෝග්‍රෑම් ළමා ටීවී ප්‍රෝග්‍රෑම් එකකුත් කර කර හිටියේ නිවේදිකාවක් විදිහට ඉතින් තිබ්බ සිහින ඔක්කොම නැති වෙනවා මේ කවදා හරි දවසක ශාස්ත්‍රයට එනවා සිනමාවේ රංගන ශිල්පිනියක් වෙනවා කියන ඒ තිබ්බ ඔක්කොම හීන නැති වෙනවා නිලියක් වෙනවා ලබනාත්මෙදි හරි කමක් නැහැ මේ ආත්මෙ බැරි වුණොත් කිකේ ඔය වගේ විකාර කීකේ හිටියා දුක හිතුන්නේ නැද්ද දුක හිතුණා දුක හිතුණා සමහර දවසට අඬනවා මොකද එතකොට මගේ යාළුව මම අර ළම කියේ ළමා टी प्रोग्राम करा कि एक मगे आलो दीनाक्षी शशाद्री नताशा इवागे अपे प्रमुदी पुंच बैंची थिंग मे कट्टे हिंद मे कट्टे एन एन रंगन शिल्पिनी अन्न मेघ जनप्रिय वेगने तरुण तरुण रंगन शिल्पिनी मेव दाकिन मट है दुखाई मट हरी हरम दुखाई मम अने इंगलंत वेला तनियम इनमने की थिंग एतकोट හිතන්නේති විදිහට අපේ අම්මිට පත්‍රයක් ඔන්ලයින් පත්‍රේ බලනකොට සරසවි පත්‍රේ තිබිලා දකිනවා සෝමරත් දිසානායක මහත්මියත් රේණුකා බාසූරි මහත්මියත් ළමයි හොයනවා කියලා අලුත්ම චිත්‍රපටයකට. ඔහෙ ඔන්න ඔහෙ කියලා අර ජොලියට වගේ අර අපි ලියුම්මක් ලියලා ඔක වෙන්නේ නැහැ කියන දේ දැන දැන මම නිකමට ලියුමක් එව්වා. ඊට පස්සේ දවස් දෙක තුනකින් මට දුරකථනයක් එමුතුමක් එනවා රේණ නැන්දගෙන් ලංකාවට එන්න පුළුවන් ද ඔඩිෂන් වලට කියලා. මේ ඉංගලන්තේ ඉඳලා ඉංගලන්තේ ඉඳලා දවස් 10කට ලංකාවට එනවා ඒ ආව පාර මේ ඉන්නවා
සිරිපැරකුම් චිත්‍රපටියේ සිරිමල් එතන. ඒ චරිතය බොහොම අපූර්වවට රඟපෑවා. මෙහෙම හිතනකොට මොහොතකටවත් හිතුණද මම දැන් ඊළඟට මගේ ජීවිතේ තනි කරම රංගනයටම වෙන් කරනවා කියලා. ඊට පස්සේ තමයි මම සිරිපැරකුම් චිත්‍රපටියෙන් ආවට පස්සේ තමයි මම මගේ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක ආයෙත් ඉංගලන්තයට යන්නේ. ඉතින් එතකොට අවුරුදු 3ක එතන කැඩුනා. ඉතින් මට චිත්‍රපටිය වලට ආරාධනා ලැබුණා. මට වෙළඳදැම්වීම වලට ඒ කාලේ සිරිපැරකුම් චිත්‍රපටියත් එක්ක ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ඒ කිසිදයක් බාර ගන්න සිද්ධ වුණේ නැහැ. මොකද මම ඉගෙන ගන්න එකට මූලිකත්වයේ දුන්න හින්දා. ඉතින් මම සන්තෝෂ වෙනවා ඒක එතනට මූලිකත්වයේ දුන්න එක ගැන. මොකද දැන් ජීව විද්‍යා වෛද්‍ය වෘත්තියේ ලයි විද්‍යාඥවරියක් විදිහට මම ප්‍රථම මේ සමාර්ථයක් අරගෙන ඉන්නකොට මේ ෆස්ට් ක්ලාස් එක අරන් ඉන්නකොට මට සතුටුයි ඒ ගැන. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට කියනවානේ රංගන ශිල්පිනියක් වෙන්නේ අය ඉගෙන ගන්න බැරි හින්දා වෙන රස්සාවක් නැති හින්දා මේ කලාව සම්බන්ධ වෙනවා කියන එක ගොඩක් වෙලාවට වෘත්තියක් විදිහට ගණන් ගන්නේ නැහැ. ටිකක් අවතක්සේරු කරනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නෑනේ මේකත් වෘත්තියක්. ඉතින් මම ඇත්තරම හරි ආඩම්බරෙන් කියනවා අද මම වෘත්තීය රංගන ශිල්පිනියක් කියලා. ඉතින් ඒකත් එක්ක හැබැයි මට ඉගෙන ගන්න බැරි හින්දාවත් ෆස්ට් ක්ලාස් එකක් තියෙන වෘත්තීය රංගන ශිල්පිනියක් ඉගෙන ගන්න බැරි හින්දාවත් එහෙමත් නැත්නම් මේ වෙන රස්සාවක් කරන්න බැරි හින්දාවත් නෙමෙයි. මේ රංගනයේට මම මේ රංගනයේට රංගන ශිල්පිනියක් වෙන එකට ආස හින්දා මගේ සිහිනයේ හින්දායි. මම යන පාත් එක හරියට යන්න හොඳට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම මොන දේ කරත් හරියට කරන්න. ඉතින් මගේ ප්ලෑන්ස් තියෙනවා, ලොකු ප්ලෑන්ස් තියෙනවා. නමුත් එහෙමයි කියලා ලොකුවට හීන බලාගෙන ලොකුවට අර ප්ලෑන් ගහගෙන ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. නමුත් කරන දේ හරියට කරනවා. ඉතින් මේ කාලේ මගේ ජීවිතේ වැඩිඩක් දීලා තියෙන්නේ මම රංගනයට. ඉතින් මම ඒකට මූලිකත්වය දීලා ඒක හරියට කරන්න තමයි උත්සාහ කරන්නේ. සෙනාලි දැන් ඔයාට මේ චිත්‍රපටි මහගොඩ රංගපාලා නෑනේ සිරිපැරකුම් කරා. ඊට පස්සේ අවස්ථාව ලැබෙනවා සිංහල සිනමාවේ ඉන්න ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජේබා කොල්ලේට එකතු වන්න. මේ අවස්ථාව ඔබ දැක්කේ කොහොමද? ඇත්තටම අයියේ මෙහෙමයි. කලා ජීවිතේදී මම ගිය ගමන මගේ වාසනාවක් සහ මම හිතන්නේ මමත් අර පොඩ්ඩක් ඉවසුවා. ඒ කියන්නේ එනේන හැම නිර්මාණයම බාර ගන්න නැතුව පොඩි ඉවසීමක් එක්ක එන හොඳම නිර්මාණයක් බාර ගන්නවා කියන තැනත් එක්ක හිටපු හින්දා වෙන්නේ නැති මට එන්න හම් වෙන්නේ හොඳ නිර්මාණ සහ මම කරන මම ඉන්න චිත්‍රපටි හරි නැත්නම් ටෙලි ඩ්‍රාමා හරි ඒ කාලේදී ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මම හොඳ ගමනක් එනවා කියලා පොඩි පොඩි. ඉතින් මං කැමති නැහැ මේ ගමන වරද්ද ගන්නත් කැමති නැහැ. ඉතින් ඒ අතර තෝරා බේරීමක් කරගෙන රංගනයට එකතු වන්නට තමයි කල්පනා කරන්නේ. ඉතින් ඒක තමයි බලාපොරොත්තු. ඉතින් සුනිල් සර්ගේ චිත්‍රපටිය මට ලැබෙන්නේ විජේබා කොල්ලේ. ඇත්තටම මේ මට මුලින් ලැබෙනවා. ලැබිලා ඊට පස්සේ ඒ දවස්වල ජනප්‍රිය වෙලා තිබ්බ ටෙලි නිර්මාණයක් තිබ්බ හාරකොටිය කියලා. ඉතින් ඒ නිර්මාණේ මම හිටපු හින්දා මට ලැබිච්ච විජේබා කොල්ලේ චිත්‍රපටය නැති වෙනවා. මොකද සර් කැමති නැහැ ගොඩක් ටෙලි නිර්මාණවල ඉන්න අයව චිත්‍රපටයකට භාවිතා කරන්න. ඉතින් ඒකත් එක්ක මට නිර්මාණය නැති වෙනවා. ඉතින් දුක හිතෙනවා. මුලින් නැති වුණා නිර්මාණය. නැති වුණා. මට චිත්‍රපටය ඇවිල්ලා ආයෙත් නැතිවන් ගියා. මම අනේ මන්ද මට හිතුණා මේක කොහොම හරි කැරකිලා මටම එයි කියලා එකක් හිතුණා. එහෙමත් හිතුණා. හිතුණා මට. මම අර බ්‍රේක් එකක් අරගෙන මම ඉවසුවා හින්දා ආයෙත් මට ඒ නිර්මාණය නිකම්ම කැරකිලා එනවා. සෙනාලි අපි පවුලේ තොරතුරු ගැනත් කතා කරමු. පවුලේ තොරතුරු කියන්නේ ඉතින් දැන් නම් ඉන්නේ මායි අම්මයි විතරයි. මම දන්නවා. ඔව් තාත්ති නැති වුණා අවුරුදු එකමාරකට විතර කලින් කොරෝනා නිසාම. ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ ඉංගලන්තෙදී. ඉතින් දැන් ඉන්නේ ඉතින් අම්මයි මායි මම තමයි එකම ළමයා. ඉතින් ලොකු නැන්දිලා ඉන්නවා. ඉතින් මගේ යාළුව ටික මට ඉන්නවා. සෙනාලිය මේ දවස්වල කවුරුත් දන්නේ ඉතින් පාට පාටලිය කියලානේ දැන් සෙනාලිට පිරිනමන මේ මල් කලබ හදනකොටත් මම මේ හසන්තට පෙටල්ස් වලදී කිව්වේ පුළුවන් තරම් පාට පාට දාලා ලස්සන මල් කලබක් හදලා දෙන්න කියලා. මොකද පාට පාට පාටලිය එන්නේ. කොහොමද මේ පාට පාට පාටලිය මේ අවස්ථාව ලැබුණේ? නාඩගම් කාර්ය නිර්මාණය මට හම්බෙන්නේ ජීවිතේ මම වැටිලම ඉන්න තැනකදී. ඒ කියන්නේ මම අවුරුද්දක් යනකම් විතර ඒ කියන්නේ ජනවාරි වල තමයි නිර්මාණය පටන් ගන්න. ඉතින් එතකන් මම කිසිම දෙයක් බාරගත්තේ නැහැ. මොකෝ එහෙම පියාගේ අභාවයෙන් පස්සේ මට එහෙම මානසිකත්වයක් තිබුණේ නැහැ. මම ලංකාවේ හිර වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක මම මට කිසිම දෙයක් කරන්න උමනාවක් තිබුණේ නැහැ. ඒ කිසිම ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ. මම ඇත්තරම ශේෂ්ත්‍රෙන් අයින් වෙනවා කියන තැනට ආවා. ඉතින් එහෙම ඉන්නකොට හාරකොටිය කියලා මම නිර්මාණයක් ගැන කිව්වා. ඉතින් ඒ හාරකොටිය නිර්මාණය
නිෂ්පාදනය කරන්නේ චාම සමරවික්‍රම අධ්‍යක්ෂණය ශිව ජයප්‍රකාශ ශිවගුරුනාදන් මහත්මයා ඊට පස්සේ ලියන්නේ සදවංග සූර්ය බණ්ඩාර මහත්මයාම තමයි හාර කෝටිය කරන්නේ. ඉතින් ඒ තුන් දෙනාම අලුතෙන් නිර්මාණයක් පටන් ගන්න නාඩගම්කාරයෝ කියලා. ඉතින් මම පොඩ්ඩක් එහාට මෙහාට අදිමදි කරගෙන හිටියා. මොකද මම අර කැමැත්තක් තිබුණේ නැති හින්දා මේ ශේෂ්ත්‍රීය දේවල් කරන්න තව දුරට. ඉතින් ඔකත් එක්ක ඉන්නකොට ස්වර්ණවාහිනී රංගන අයියා රංගන සිල්වා අයියත් කතා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ හැමෝමත් එක්ක කතා බහ කරලා මට පිටපත අතට ලැබුණාට පස්සේ මට විශ්වාසයක් නම් තිබුණා. මොකද නාඩගම්කාරයෝ නිර්මාණයත් අර තුන් දෙනාම කරනවා නම් හාර කෝටිය වගේම හොඳ හිට් එකක් වෙනවා කියන විශ්වාසය මට තිබුණා. නමුත් මේ දැන් පිටපතක් කියවන්න ඕනේනේ කොච්චර විශ්වාසය තිබුණත් කොච්චර දන්න අඳුරන කෙනෙක් වුණත් මම පිටපත කියවනවා. ඉතින් පිටපත කියවනකොට නම් ඉතින් මගේ චරිතේට ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. මුලදී. මුලදී. ඉතින් වෙනසක් නැහැ. කියන්නේ ගැමි චරිතයක්, ගැමි ගෑනු ළමයිගේ චරිතයක් වෙනසක් නැහැ. මොකද මම පොඩි රූල් එකක් හදාගෙන හිටියේ මම එක චරිතයකට කොටු වෙන්නේ නැහැ. මම විවිධාකාර චරිතවලට යනවා උත්සාහ කරනවා කරන්නේ. නමුත් මොකක් හෝ හේතුවකට මට අනේ මන්ද මම නාඩගම්කාරයෙකුට හා කියුවා. ඉතින් මේ හා කියපු තීරණේ මං හිතන්නේ මගේ මේ කාලේදී මගේ ජීවිතය ගත්ත සහ මගේ රංගන ජීවිතය ගත්ත මං හොඳම තීරණය. මොකද නාඩගම්කාරයෝ නාට්‍ය මගේ ජීවිතේ වෙනස් කරා, මගේ කලා ජීවිතේ වෙනස් කරා, හැරුම් ලක්ෂයක් වුණා මට. ඉතින් ඒ වගේම තමයි මගේ පෞද්ගලික ජීවිතේදීත් මට ගොඩක් හිත හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. අනිවාර්යයෙන්ම නාඩගම්කාරයෝ වාගේ ජීවිතේ හැරුම් ලක්ෂයක් වුණා කියන එකට ඉතින් අලුතින් සාක්ෂි මොකටද? 2021 අවුරුද්දේ සුමති ටෙලි සම්මානවලේ ලංකාවේ ඉන්න ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලිය උනේ කවුද? අනේ මන්ද. අපි මේ පාට පාට පාඩලි. ඉතින් එහෙම වුණාලු. දන්නේ මම ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් ඒක මට ඇත්තටම මට අමතකත් වුණා ඒක මම එහෙම වුණා කියලා. මට ඇත්තටම මේ ආදරය ලැබෙන්නේ නාඩගම්කාරයෝ නිසා. ඒක අමතක කරන්න බෑ. නාඩගම්කාරයෝට ආදරය කරන ෆෑන්ස්ලා හින්දා තමයි මම අද මේ තැන ඉන්නේ. මම ඇත්තටම ෆෑන්ස්ලා කියන්නත් කැමති නෑ මේගොල්ලන්ට. මගේ නිකන් යාලුවෝ මේගොල්ලෝ අපේ යාලුවෝ. ජීවිතේම කොටසක්. ජීවිතේ කොටසක්. මොකෝ ඒගොල්ලෝ නැත්නම් අද මම මෙතන නෑ. ඉතින් ඒගොල්ලෝ හින්දානේ මෙතන මං ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ විසින් මට සම්මානය ලබා දුන්නාම මම ඒගොල්ලන්ට මාර ග්‍රේට්ෆුල්. මං ඒගොල්ලන්ට මාර ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඒගොල්ලෝ හින්දා තමයි ඉතින් මං අද මෙතන ඉන්නේ. ඔයා කොයි තරම් වාසනාවන්තද, කොයි තරම් වාග්යවන්තද කියලා ඔයාට හිතෙනවා ඇති මිනිස්සුන්ගේ ආදරේ මේ විදියට ලැබනකොට. සෙනාලි දැන් ට්‍රෙන්ඩින්ග් නව් විත් කැලුම් මේ කතාබහට තවත් ආරාධිතෙක් ගෙන්වනවානේ. දැන් ඔයා දන්නේ නැහැ කවුද එන්නේ කියලා. මං කිව්වේ නැහැනේ. හරි. හැබැයි මං ගෙන්නන අනිත් ආරාධිතයත් නාඩගම්කාරයෙක්. ආ එහෙමද? ඕකේ. ඔයා හිතන්නේ කවුරු කියලාද? නිකන් හිතන්න පුළුවන් ගෙස් එකක් දෙන්න පුළුවන්. ඉතින් අපේ ඉන්නවනේ කොල්ල 3-4 දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒව ගෙස් කරන්න අපට අමාරුයි. සංගීත වෙන්න පුළුවන්, කෝකිල වෙන්න පුළුවන්, සජිත අයියා වෙන්න පුළුවන්. හැබැයි මං දන්න විදිහට යා ෂූටින්. ඒක යා වෙන්න බෑ. යා වෙන්න බෑ. දන්නා ඉතින්. එමනම් අපි බලමු ට්‍රෙන්ඩින්ග් නව් විත් කැලුම් මේ කතාබහට මීළඟට මම ඇරයුම් කරන ඔබේ ආදරය ඉතාම තදින් ඇද බැඳගත් මේ නාඩගම්කාරයා කවුද කියලා. තමාදරෙන් ආරාධනා කරනවා මේ කෝකිල පවන්, කෝකිල පවන් ජයසූරිය, එම නැත්තම් මාලන් මනවල එන්න. බොහොම ආදරෙන් මෙන්න මේ විදියට පිළිගන්නවා. වාඩි වෙන්න. ඔකේ, thank you. හයි. ඔය පයමි. ඔය කුෂන් දෙක පැත්තකට ගැලලා ඔයාට පහසු විදියට අසුන් ගන්න පුළුවන්. හොඳයි. මාලන් නැත්තම් මනවල දැන් ඔයාගේ බියුටි ගාවින් වාඩි වෙලා ඉන්නේ. ඔව් බියුටිස්. ඔය දෙන්න නම් ඉතින් ඕන තරම් කතා කරලා ඇති. හැබැයි මට කෝකිලගෙන් දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉස්සෙල්ලම කෝකිල කලාලෝකයට සම්බන්ධ වෙන්නේ වේදිකා නාට්‍යවලින්. ඇත්තටම මම 2005 රාජලමා නාට්‍යවලේ විවෘතංශයේ බන්දුල කුරුවිට ආරච්චි මාමගේ පුංචි පුංචි පැටියෝ කියන මේ වේදිකා නාට්‍යයෙන් තමයි වේදිකාවට පය තියන්නේ. ඊටත් කලින් පාසල් වේදිකාවේ, දහම් පාසල් වේදිකාවේ ඉඳලා තිබ්බත් ඉගෙනුම ලැබුවේ පිළියන්දල මධ්‍ය විද්‍යාලය. මධ්‍ය මහාවිද්‍යාලය. මගේ දහම් පාසල මාම්පේ ශ්‍රී ශෝභිත දහම් පාසල. ඉතින්
එතනින් පස්සේ තමයි මට අවස්ථාව හම්බ වෙන්නේ හපම් පැදුරට යන්න. ඊට පස්සේ තමයි මට අවස්ථාව හම්බ වෙන්නේ තලමල පිපිලා වේදිකා නාට්‍ය සඳහා දායක වෙන්න මගේ ආදරණීය මාමා ජයරත්න මහත්මයාට. එතනින් තමයි ඔහොම 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 එන්නේ. ඔහොම 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 ඇවිල්ලා සිරි රජ සිරි චිත්‍රපටියට සම්බන්ධ වෙනවා. මේක හැරවුම් ලක්ෂය. මම ඉන්නේ කලා ලෝකයකනේ. ආයි අක්කා වුණත් අයියා වුණත් නේ අපි කලා ලෝකේ. මගේ කලා ලෝකේ අම්මා සහ තාත්තා කියලා ගත්තොත් ඒ සෝමාමා සහ රේණුෙන්දා. මගේ. දෙන්නගෙම. ඔව්. ටෙලි නාට්‍ය රසකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා කෝකිලට. ඩාම් ඒ වගේම නාඩගම් කාර්යෝ තමයි මෑත කාලෙදි කෝකිල පවන් කියන රංගන ශිල්පියා ගැන වැඩි වැඩියෙන් ලංකාවේ මිනිස්සු කතා කරන්න පටන් ගත්තේ. මොකද දැන් ඩාම් චරිතයයි නාඩගම් කාර්යෝ චරිතයයි ආත්පසින්ම වෙනස්. තරුණයේගේ චරිතයක් වුණාට මේ චරිත දෙක බොහොම වෙනස් පරාසයන් දෙකකට යන්නේ. දැන් ඩාම් චරිතය ටිකක් රෙස්පොන්සිබල් හිතනවා කතා කරනවා මීළඟට මොකද්ද වෙන්නේ තමුන්ගේ යාළුවට අවවාද දෙන බොහොම ජීවිතේ දිහා වෙනස් මානයකින් බලන තරුණේ යාළුවා බේරගන්න ඕනම කැපවීමක් කරන තරුණේ මට හැබැයි අදටත් හිතාගන්න බෑ මනමාලන් කොයි වගේද කියලා. ඒ කියන්නේ දවසින් දවස වෙනස් වෙනවා. ඇත්තටම මනමාලන් කියලා කියන්නේ අපි ගත්තොත් නිකන් පොඩි සෝබනකාරී චරිතයක්. भक्ति की चरते ओनम दुलवांगट आदर विश्वासनीय वकीं सहित चरित मंगिति पुराकंकर चरित दिखा दालती දැන් කෝකිලට අවස්ථාව ලැබුණාම නාඩගම් කාරයින්ට එක් වෙන්න මේ චරිත ගැන කිව්වහම දැන් සද්දාහරි සිවායි හරි කියන්න ඇතිනේ. දැන් කිව්වහම එකපාරටම හිතුනේ කොහොමද දැන් කෝකිල හදාගත්ත විදියක්ද මේ කොණ්ඩ කෑල් අර පාට පාට කීයක්ද දාලා පාට පාට පාටලීකින් හොරකම් කරගත්ත පාට ටිකක් දාගෙන ඒ කෝකිලම හිතලද නැත්නම් පිටපතේ මේ විදියටම තිබ්බද නැත්නම් අංග රචනා ශිල්පියාගේ වැඩක්ද මේ? ඔව් ඇත්තටම මේ පිටපත මට අතට හම්බුණාට පස්සේ මේ මට හිතාගන්න වෙරුණා මේ මේ චරිතයට අවශ්‍ය කරන අඩමු කුඩුම ටික කොහොමද හොයාගන්නේ කියන කාරණාව. මොකද මේ මේ චරිතය මම දැකලා තිබ්බ චරිතයක්ුත් නෙමෙයි. මම මේ නිරූපණය කරන මාලන්ගේ චරිතය එක්ක අනුකරණයක් නෙමෙයි මේක. හැබැයි එවැනි මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඕන හැටියට ඉන්නවා. මට හිතුණා යම් අතිශෝක්තියකින් මේක කරන්න ඕනේ කියන කාරණා. ඕවර් ඇක්ටිං පාරක් තියෙන්න ඕනේ කියලා මේක. තියෙන එක. හැබැයි කුකුසක් සීමාවක් ඇතුළත. කුකුසක් තිබ්බා ඒක कोई विधि वेडक रही नद मम दीट पास कुहमहरी एदम पेलदूम अतट दान लूस कंट दान माली कंट दान खराब अभी प्लान करगन करगन गिट पास मेकअपे का तीव्र होना मेकअपे का तीव्रनाट पास अगे देश निरूपण शिल्पिया वासना भंडार हूटता योजना गत्ता पाट कर बल पाट कर लेलवा रूपया उना एक शिवा मामा तो उना සද්දටත් ඕකේ වුණා. චාමර අයියටත් ඕකේ වුණා. ඉතින් ඊපස්සේ කරා. මම අවංකව මම මේ කියන්නේ පළවෙනි සීන් එකේ මට තිබ්බේ කාර් එකෙන් එනවා, නවත්තනවා, දොර අරිනවා, බහිනවා, කාර් එක වටෙන් ගිහිල්ලා එහා පැත්තේ දොර ඇරලා ජානුව බස්සලා එයා ගෙදර යනවා. මම නැවත හම්මත් කියන්නේ නැතුව. හම්මත් කියන්නේ නැතුව මම නැවත යනවා. කාර් එකේ නැගලා යනවා. ඒ වෝක් එකේ තමයි වැඩේ තිබ්බේ මුලින්ම. ඊට පස්සේ පස්සේ තමයි ස්නේක් ඇවිල්ලා ඔහොම ඔහොම කාරණා ටිකකින් තමයි මනමාලගෙන්ගේ මනමාලන්ගේ චරිතය ටික ටික
ගොඩ නැගුණේ. කෝකිල ඒ ටෙලි නාට්‍ය කියන වචන මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතේටත් ंगिंगेन ඒ චරිතය ලියවෙන හැටි නේද ඒක? ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ මාලන්ගේ චරිතය විතරක් නෙමෙයි සරා සුදු චූටි මාස්ටර් කියන්නේ පාටලි මේ මේ කවඩියා මේ කුකුල මුදලාලි ජානු මේ සියලුම චරිත බිහි කරාට මේ සද්දමංගල සූර්ය බණ්ඩාර අයියට බොහොම ස්තුතියි මෙවැනි පිටපතක් ලිව්වට ඒක අධ්‍යක්ෂණය කරාට අපිව හරිම ආකාරයෙන් හැසිරුවට අපේ සොඳුරු ආඥාදායකයා सेवा मामट बहुम स्तूति एवगेम मेघ निर्माणकरण साल्लिटिक वीदंकराट चामरायट बहुम स्तूति एवगेम तमि अपिव अपे सियुम मिरियाव कैमरा काचेकट हसुकुर गत्तु प्रभात दर्शन अपे कैमरा करण शिल्पे अतुलु सियलुम दिनाट अपि देन्न वेनुयम स्तुतिवंत वेनवा एवगेम तमि अपे प्रवीण युटिक अभी वकीन अभी कील दिन सह अभी बलागिरी हर आडंबरी भूमि स्तूति मे निर्माण दायक वेच वचन किंग हर उदौकर हेम किनिटर निहत वचन टीके मुखद ओन किन मुल मतक ओन मुल मतक नमन हर के මුල මතක තියෙන්නම ඕන අපිට සාර්ථක මිනිස්සු විදියට ජීවිතේ ඉස්සරහට යන්න නම් නාටකකාරයෝ ගැන කතා කරනකොට අමතක නොවන සිදුවීම් මෙහෙම තියෙනවද කියන්න පුළුවන් අපි ඇත්තටම මේ නාටකකාරයෝ යනවා කියලා කියන්නේ සෙට් එකට යනවා කියලා කියන්නේ වෙනම ට්‍රිප් එකක් යනවා වගේ හරිම ජොලි හරි ආසාව යන්නේ සමහරක් වෙලාවට ඔය සමහර රූපගත කිරීම වලට යනකොට පොඩක් අර උදේ පාන්දර නැගිටලා යන්න කම්මැලි වෙනවා එහෙම එහෙම අයියෝ අද ෂූටින්ද කියලා වගේ වෙනවනේ උනට මේක යනකොට එහෙම නෑ ඇත්තටම මේ යාළුව කට්ටිය ට්‍රිප් එකක් යනවා දැන් තව මාසකින් විතර නාටකම් කාර්යෝ අපි ෂූටින් පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා එතකොට මේ 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 අවුරුද්ද මං හිතන්නේ අපි මේ මගේ ජීවිත නම් අපි හැමෝගෙම ජීවිත මං හිතන්නේ වෙනස් කරපු අවුරුද්දක් සහ නාඩගම් කාර්යයේ මට නම් හැම සිදුවීමක්ම අමතක වුණු සිදුවීමක්. ඒ කියන්නේ මේ තරමටම මේ ඕවනේ. දුවමු මිතුර දුවමු මිතුර දුව. ඒක ඒක ඇත්තටම මේ සද්දේ ලියපු ලියලා වචන ටිකක් නේ. මට නිකන් හිතුණා නිකන් ඒක නිකන් අර පොඩි අර පොඩි කාලේ නාට්‍ය වල තිබ්බ ස්ටයිල් එකට පොඩ්ඩක් නිකන් කරලා බැලුවොත් හොඳයි වගේ එකක්. ඔය දුවම විතර දුවම කියන කතන්දරේ පාර්ලිමේන්තුව දක්වාම ගියා. මාර නිදහසක් දීලා තියෙනවා අපිට අපේ චරිතය ගොඩනගා ගන්න. අපිට අපේ ඒ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වයක් ඒක. ඒ කියන්නේ අපිට දේවල් එකට ඇඩ් කරන්න. අපි මම සෙනාලි විදිහට ඇවිත් එතනදී මට මොනවා හරි දෙයක් එකට තව එකතු කරන්න පුළුවන් නම්. ඒ වගේම තව දෙබස්ද මේ දේවල් අපිට ලස්සනට එක ගලප ගන්න අපිට අවස්ථාව දීලා තිනවා. අපි හිර කරන්නේ, අපි කොට් කරන්නේ. ඉතින් ඒකත් එක්ක මේ දැන් මාලන්ව දැන් විශේෂම කෝකිල මාලන්ව ගොඩනගා ගන්නේ ඒ එයාගේම ටැලන්ට් එකේ. ඉතින් අර ස්ක්‍රිප්ට් එකකට හිර වෙලා ස්ක්‍රිප්ට් එකේ තියෙන දේම කියලා මේ විදිහට අඩිය තියලා මේ විදිහට කතා බහ කරලා නෙමෙයි. අපි ඉන්න හැම කෙනෙක්ටම ඒ අවස්ථාව ලබා දීලා තිනවා. ඉතින් ඒක ඇත්තටම අපිට හරි සතුටුයි වාසනාවක්. ඔව් ඒ වගේම තමයි මේ දැන් ප්‍රසන්නජිත් අබේසූරි මාමා සහ ගිරාජ් කෞශල්‍ය මාමා මේ වෙලාවේ ඉතාම ආදරණීය ඉතාම දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් ලංකාවෙන්. ඔව්. එතකොට මේ ඔවුන්ගේ මේ ගුරුහරුකමුත් අපිට සෑහෙන්න වැදගත් අපේ චරිත ගොඩනගා ගන්න. අපිට මෙහෙම කියලා බල. ඔව්. එතකොට මෙයා මෙහෙම නේද හිතනවා ඇත්තේ කියලා අපිට පොඩි උත්තේජනයක් දුන්නට පස්සේ අපිට හරි ලේසියෙන් අපි හරිම පහසුවෙන් ඒ රංගකාරයා එදෙනවා රත්නගේ බෙල්ල මිරිකන්න එහෙම හිතුන්නේ නැද්ද ළඟ
ඇතර රත්නි වාටම මොකක් හිතන්නේ නේ මම කියන්නේ ආමේ කෝනේ කැරක්ටර්ස් මොන වගේ හිතන්නේ රත්නි රත්නිට ඔව් පාටලි වම්මුනත් මොන වගේ හිතන්නේ පරිණ ගායි වන්නේ අපි තවත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මොකද කියන්නේ ඉඟුරු තේ එකක් බීලාම කතා කරමුද වටිනවා මේ වෙලාවට මැලිබන් ඉඟුරු බිස්කට් එකක් කාලා ඉඟුරු තේ එකක් වුණ ගමන් අපි එහෙනම් කතා කරමු අපි යන්නේ මැලිබන් එක්ක ඉඟුරු තේ බ්‍රේක් එකට දැන් මැලිබන් ඉඟුරු බිස්කට් එකක් කන ගමන් තමයි දැන් මම මේ කතා කරන්නේ ඉතින් ඉඟුරු තේ කෝප්පෙකින් ඉඟුරු තේ උගුරක් බීලා මෙන්න මේ විදියට අපි කතා කරමු ඕගොල්ලන්ගේ තේ බොන්න පුළුවන් දැන් මේ කෝකිලයි සෙනාලි දැන් කලා ලෝකේ බොහොම දෙනෙක්ගේ හිත විනාගෙන ඉන්නේ මේ ඕගොල්ලන්ගේ ළඟම හිතවතුන් මෙයා හින්දා තමයි අද මම නැවත ටෙලිනාට්‍යයක රඟපාන්නේ ඒ වගේම සමහර විට ඉස්සරහට තවත් ටෙලිනාට්‍යවල රඟපායි මේ පුද්ගලයා හින්දා ඒකට හේතුව තමයි ටෙලිනාට්‍යයකට කෙනෙක් හොයද්දී ඇයට කොච්චර නළු නිළියෝ ඒ කියන්නේ නළුවන් විශේෂයෙන් යාළුවෝ විදිහට හිටියත් ඇය මගේ නම තමයි කියලා තියෙන්නේ ඉතින් ඇය ඒ කරපු දේ හරහා මම අද ලොකු ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා ඉතින් ඒකට තනිකරම ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕනේ ඔය ඉන්නේ කෙනා සෙනාලි ෆොන්සේකා ඇත්තරම නිහතමානී චරිතයක් මූණින් පේන ලස්සනම හිතෙත් තියෙන කෙනෙක් මම සෙනාලි ගැන කතා කරනවා නම් මම පෞද්ගලිකවම සෙනාලිට ආදරය වෙන්න හේතු කිහිපයක් තියෙනවා එකක් එයා හරීම ඩවුන් ටු අර්ත් ඕනම කෙනෙක් එක්ක කතා බහ කරලා සරලව ඉන්න සෙනාලි දන්නවා ඒ වගේම ඕනම තැනකට හැඩ ගැහෙන්නත් එයා දන්නා හරිම මිත්‍රශීලී ඒ කියන්නේ කෙනෙක් බොරුට මවාපාන මිත්‍රශීලීත්වෙ නෙමෙයි හදවතින් මේන මිත්‍රශීලීත්වයක් යාගේ තියෙන ඒක නිසා එයාට ලොකු පිරිසක් යාගේ වටේ ඉන්නවා මොකද හැමෝම සෙනාලට ඇත්තටම ආදරෙයි මට සෙනාලිව හම්බෙන්න වසර කිහිපයකට ඉඳන් ඉතින් ඒ හම්බෙච්ච පළවෙනි දවස් ඉඳන්ම ඇති වුණු බැඳීම අපේ අදටත් ඒ විදිහටම තියෙනවා ඒ වගේම ගොඩාක් අය මම දන්න විදිහට ගොඩාක් අයට ආදරය කරන්නේ එයාගේ සරල බව එයාගේ ව්‍යුර්ථ බව එයා හිතේ තියාගෙන ඉන්නේ නැහැ කිසිම කෙනෙක් ගැන තරහක් නම් කෙනෙක්ගේ වැරද්දක් නම් ඒක ලස්සනට මූණටම කියන එතනින් ඉවරයි එයාගේ ව්‍යුර්ථ බව නිසාම ගොඩාක් අය ආදරය කරනවා එයා හුඟක් දක්ෂ කෙනෙක් මම හිතනවා එයා දක්ෂතාවයෙන් මේ ශේෂ්ත්‍රිය අද මේ තැන ඉන්නේ හයි සුදු චූටි එවත් සෙනාලි පොන්සේකා ඉතින් සෙනාලි එක්කගෙන කියන්නම්කො අපි හැමෝටම ආදරණීය සලකන අපි හැමෝගෙම දුක සපහන එතකොට වැඩි හරිය පපඩම් කන සෙට් එකේ තියෙන මිරිස් පපඩම් ඔක්කොම එකතු කරගෙන කාට හරි කියලා කවා ගන්න එක්කෙනෙක් තමයි මේ සෙනාලි පොන්සේකා කියලා කියන්නේ ඉතින් මෙයා ගැන තව විස්තර කියනවා නම් සෙනාලි එක්කට ටග් ගාලා දුක හිතෙන පොඩක් තරහා ගියාට පොඩක් අහක බලාගෙන ඉන්නවා විනාඩි 10ක් විතර හැබැයි ඊට වඩා ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ කතාව මම උදේ පාන්දර සාමාන්‍ය වෑන් එකෙන් බැලලා ආපු ගම මුලින්ම කරන්නේ අපේ කලා අධ්‍යක්ෂවරයාගේ කාමරේට ගිහිල්ලා ඇඳේ මේ අයින හරියේ තමන්ගේ බෑග් එක තියලා මෙහෙම නිදාගන්න. හරියටම මේකප් ආටිස්ට්. ඒ කියන්නේ අපේ සුරංග ඇවිල්ලා කතා කරනකම් එයා කරන එකම දේ තමයි හොඳට ඇඳේ නිදාගන්න. ඒතර මම හිතනවා මේ කවුරුත් නිලියක් වශයෙන් කරන්නේදී එකම දේ තමයි ඒක. තව ගොඩාක් දේවල් කියන තැන ඉතින් හොඳ නෑනේ ගොඩාක් මඩ ගැව්වම. ඉතින් මඩ නෙවෙයි ඉතින් ආදරයට කියන්නේ අපි සුදු ඩියුටිට. එහෙනම් අකේ කොහොමද පුතේ? ඔයා ගැන කතා කරන්න ලැබෙන එකත් සතුටක් නේ. මට මතකයි අපි සිරිපැරකුම් වලට සිරිමල් එතන කෙනෙක් හොයනකොට ලන්ඩන් ඉඳලා අපිට ඇඳුම් පතක් ලැබිලා තිබුණා. ඒ වෙලාවේ ඒක බලපු සෝමි කිව්වා කෙල්ල ලස්සනයි මාලිනී ෆොන්සේකාගේ මල්ලිගේ දුව හින්දා රඟපාන්නත් පුළුවන් ඇති. ඒ වුණත් ඔඩිෂන් කරන්න නැතුව නම් මට චිත්‍රපටියට ගන්න බෑ. කොහොම වුණත් කියලිවර වෙලා. ඉතින් ඒ වුණාට මම උත්සාහ කරා ඇත්තටම ඔයාව ගෙන්නන්නේ නැතුව මේකට සම්බන්ධ කරගන්න මම පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. කොහොම වුණත් ඔයාගේ තාත්තා චිත්‍රපටියට කලින් දෙවතාවක් ලංකාවට ඔයාව එක්කගෙන ආවා ඔඩිෂන් වලට. මතකයිනේ? ඉතින් මං හිතන්නේ ඔයාට තිබුණා ඇත්තටම කතා කරලා බලපෑම් කරලා එන්න. නමුත් ඔයා එහෙම කිසිම උත්සාහයක් දැරුවේ නැහැ. අනිත් සාමාන්‍යයත් එක්කලා ඇවිදිලා සෙනාලි ෆොන්සේකා කියන නමත් එක්ක ඔයා තමයි මේකට ගැළපෙන්නේ කියලා ඔප්පු කරලා තමයි මේ ශේෂ්ත්‍රයට ආවේ. ඒ කියන්නේ ඔයා හරි විදිහට ඔයාගේ නමත් එක්කලා මේ ශේෂ්ත්‍රයට ආවේ පුතේ. එදා ඉඳලා අද දක්වා ඔයාගේ ගමන් මඟ ඔයාගේ සාර්ථකත්වයේ දිහා අපි ආදරෙන් බලාගෙන ඉන්නවා.
ඔයා හොඳට ඉගෙන ගත්ත දරුවෙක් ඔයා හොඳට වැඩි හිටියන්ට දෙමව්පියන්ට සලකන්න දන්න දරුවෙක් ඉතින් ඒක නිසා හැමදාමත් ඔය අධියා ආදරෙන් නැන්දත් මාමත් බලාගෙන ඉන්නවා ඔයාගේ ගමම් මග සාර්ථක වෙන්නටයි කියලා හැම මොහොතකම අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා කලහ ලෝකේ අම්මා ඒ විදිහටයි සනාලි ගැන කිව්වේ කොයි තරම් වටිනා අගෙයීමක්ද කෙනෙකුට මෙහෙම ඇහි කඳුලකුත් ඇවිල්ලා අම්බෝ එක පාට හොම ඔක්කොම එක පාට කියනකොට ඒ කියන්නේ හදවතින් මොකට ආදරේ හින්දා මම අක කොහොමද සෙන්සිටිව් කෙනෙක් එනිසයිනේ ලොන්ග් අනේ තෑන්ක් යූ අර මොකක්ද අර කතාව ඇඳේ උදේ පාන්දර නිදාගන්නේ ඒ මෙහෙමයි ඒක මෙයා විතරක් නෙමෙයි අපි ඔක්කොම දැන් ඔය කියන එක්කෙනා තමයි මගේ යහපත විදියන එක්කෙනා අනිත් ඔය දෙන ඇඳ යාට හම්බෙන්නේ නැති හින්දාත් දැන් ප්‍රශ්න දෙන්නේ නෑ ඒ කියන්නේ මෙහෙමයි කට්ටිය නිකන් අර ඉන්නේ සජිත අයියා සංගීත් මම කෝකිල ඔක්කොම එකට ඉන්නේ ඉතින් මං කියවනේ මම මුලදී කිව්වේ මේ නාට්‍ය හරහා මට මගේම සහෝදරයෝ ටිකක් වගේ හිත හොඳ හරි ආදරණීය යාළුවෝ සෙට් එකකටත් වඩා එතරම් සහෝදරයෝ ටිකක් වගේ කට්ටියක් හම්බුණා කියලා සහෝදරයෝ සහෝදරියෝ වගේ ඉතින් මේ කට්ටිය තමයි මේ ඉතින් ඒක නිසා එක පවුලක් වගේ දැන් මේ අයියලා මල්ලිලා නංගිලා අක්කලා ඔක්කොම එක කොටේ ඉන්නේ ඔය විදියටයි සෙනාලිට සෙනාලිගේ හිතවතුන් ආදරය දැක්කුවේ දැන් අවස්ථාව එළඹෙන්නේ කාටද मगे हितिदेवी निर्माण पौले आदरणीय धरवोलो सेनाली वगेम मगिता ईटत कुड़ा कालिदी तमय कोकिला पिट हम्म वेन्ने यदा इंदला अद दक्वापुते ओयाला मे शेस्ट्रे दवसीन दवसी इद्रियटेन हटि बलागेन सततुएनो मामत मामत देन्नम कोकिलकियाने अद दवसी इतामत मीरी हडक तीन गायके इताम दक्ष रंगन कुसलताव्याक तीन दरुवेक इतिं पुते अपि देन्नगे प्रार्थने तमय ओगोलु गमंग मग आरंभ करा वगेम यदा वगेम होंदि යහපත් විදියට මේ ශේෂ්ත්‍රයේ දිනෙන් දින දියුණු වෙන එක තමයි අපේ සතුට. ඔයාලගේ අනාගතය සාර්ථක වෙන්න කියලා තමයි හැම මොහොතකම අපි දෙන්නගේ ප්‍රාර්ථනය. ආදරණීය කෝකිල පුතේ. අද ඔයා ඉන්න තැනගෙන මම හිතනවා මේ ලෝකේ වැඩිම සතුටෙන් අය අතර එක්කෙනෙක් මම. මේ තරම් මම ඔයාට පුංචි කාලේ ඉඳන් ආදරේ. ඔයා මගේ පළවෙනි අධ්‍යක්ෂණයේ සසල සම්මේලකේ චූටි පුතාගේ ප්‍රධාන චරිතය කියලා සම්මානත් ගත්තා. මගේ පුතාට සම්මාන පිට සම්මාන ලැබේවා. मेरटे विरा जात्यंतर वशेनुत मगे पुता वगे मेट लखेवा हरीम खेटिया खलावेम पिरीच धरवेटे सिंधु के अंड पुलवांग नट अंड पुलवांग वादनेकर अंड पुलवांग रंगपा अंड पुलवांग हेम खलावे बोम पूर्ण मनुष्य मगे पुते टेनिसा मगे पुताटे अंड तीन गमन गुडा दुराई कल्पना वे अंड माई पुते मगे पुता तेन वो अहिंसक हित वो रक्तरंग हित एक तीन मनोस्तकांग ये अनेकाट आदर करवदावत नति कर गंडिपा पुते मैं पुताट तेरुवान सार मैं कोकिल भवन कोकिल मैं नत्तम मटानोडा मुझे ने क्या रहने भक्ति के लोग जो मगे दाम के लिए उदान थे भक्ति के जाने थे निरूपणे करने तो मैं मांग कोकिल ते रहता करने कोकिल रहता करना हम इसी कोकिल मुलीम में वैरी ले सहन भक्ति के साथ ही ये बंग हाँ ये चंद या වැඩේට කතා කරමු මම කොහෙද ලැබුවා අධ්‍යයමයි මාරු කැරක්ටර් එක වරු මේ අපි කරමු මේයි කිලි වෙලාව කරන්න ඉතින් කොහිල මට හම්බ වෙන්නේ සෑහෙන කාලයකට කලින් කොහිලගේ මල්ලි මම රංගනේ ඉඳලා කාලේ වහින මුදු වැසක් එතුත්තේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් රඟපෑවට තමයි කොහිලගේ ආච්චි සහ කොහිල අපි මේ හම්බ වෙන්නේ ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ තමයි කොහිලට මම ගාම් වලට ආරාධනා කරන්නේ රංගනේට එකතු වෙන්න. ඉතින් ඒ අතරේ සෑහෙන දේවල් ඉතින් සිද්ධ වෙනවා කෝකිල සම්බන්ධයෙන්. කියන්නේ සීනා සාගරයක් තමයි කෝකිලත් එක වැඩ කරන්නේ. කෝකිල දුන්න හොඳ ප්‍රතිඑක තමයි මේ අපිට දෙක අතර බීල් එක කියන්නේ කෝකිල වෙන සෙට් එක වැඩ කරලා ඉවිල්ල යන්නේ නැහැ. අපිත් එක්ක වැඩ කරලා ඊපස්සේ දවස් 14ක් විතර අපි නිරෝධායන වෙලා හිටියා. ඒක තමයි දුන්න ලොකුම ටැග් මේ සිංහ මේ වගේ හරි අපුරු සිංහ වීර සිද්ධුණා. कोकिल पवन जयसूरी मगे जीवित मट हम बेच
හොඳ යාළුවෙක් ඒ වගේම හොඳ සහෝදරයෙක් හැබැයි මම කෝකිලට කෝකිල කියලා නෙමෙයි කතා කරන්නේ මම එයාට තාමත් කතා කරන්නේ භක්ති කියලා මොකද අපි දෙන්න හම්බුනේ ධනුෂ්ක රත්නායක අයියාගේ ධාම් කියන ටෙලිඩ්‍රාමා එකේදී ඉතින් ධාම් එකේදී ඒ ගොඩනැගුණු මිත්‍රත්වය තාමත් ඒ විදිහටම තියෙනවා අපි දෙන්නගේ ජීවිතයේ දුක සතුට හැම දෙයක්ම අපි දෙන්න බෙදා ගන්නවා ඒ තරම් ෆිට් එකක් අපි දෙන්න අතර තියෙනවා කෝකිලට කවදක වෙන්නේ නැති සිද්ධි නම් මගේ ජීවිතේ ගොඩක් තියෙනවා එක දවසක් කල්පිටි ගිහිල්ලා එනකොට කෝකිල්ලගේ වෙන්න අපේ තියෙන ගෙදරට ගියා ගෙදරට ගියාට පස්සේ මට කෝකිල දුන්න කජු මාළුවක් අන්න කියලා ඒක මාරුම රහයි මං කෝ මචං මාර රහයි පට කියලා කිව්වා ඊට පස්සේ කෝකිල මට ගෙදර යනකොට කජු කිලෝ එක පාස් වැදුන්න ගෙදර ගිහලා හදාගෙන කන්න කියලා ඊට වඩා ගොඩාක් සිද්ධි තියෙනවා ඉතින් කෝකිලට ජයෙන් ජයම වෙන්න ඕනේ එයා කරන හැම වැඩක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ජයෙන් ජයම ලැබෙන්න කියලා මම එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ඔක්කොම කෝකිලට කොයි තරම්නම් ආදරයක් මේ ආදරේ කොයි තරම් වටිනවද කෝකිල කෙනෙකුට මෙච්චර ලොකු ආදරයක් ලබා ගන්න පුළුවන්ද ඔව් මේ හම්බෙන්නේ අපිට මේ අනේ thank you හැමදේටම thank you හරි අමාරු එක දරා ගන්න අමාරු මා කිව්වේ ඒක සෙනාලිට කෝකිල මේ ඔක්කොම පෙරලගෙන ගෙන් දීලා බදා ගන්න බදා ගන්න ඇත්තටම අපි හමුවෙමු hard choice segment එකත් එක්ක දැන් සෙනාලි බොහොම උනන්දුවෙන් ලෑස්ති වෙලා ඉන්නවා ඒ වගේම කෝකිලත් ෆයිට් එකට සූදානම් දැන් දිනන එක්කිනාට තමයි මගේ මේ මේක හැම්පර් එක හම්බු වෙන්නේ හැබැයි දැක්කට පස්සේ තමයි හසිතනේ මේක දිනා ගන්න නම් ටිකක් අවංකව හිතට එකඟව උත්තර දෙන්නට ඕන මුලින්ම කාගෙන්ද ප්‍රශ්න අහන්නේ කෝකිලගෙන්ද සනා ලෝක නියමයට වැඩ කරමු ආ හරි ලේඩීස් ෆස්ට් එහෙනම් හරි බොහොම කෙටියෙන් ඉතාමත් ඉක්මනින් උත්තර දෙන්න ඒ වගේම මෙතෙන්දී එක දෙයක් කියන්නට ඕනේ මම මේ අහන ප්‍රශ්න වලට අපි සෙනාලි මොන උත්තරයක් දුන්නත් අපි අපේ හිතවතුන් ගැන කතා කරනවා කවුරුත් මේක වැරදි විදියට බාර ගන්න මේක විනෝදාත්මක වැඩසටහනක් අපි මේක මේ බොහොම විනෝදයක් ලබා ගැනීම අරමුණින් කරන්නේ අපේ යාළුවෝ ගැන අපි කතා කරන්නේ ඒක හින්දා ටිකක් මේ හිතරිදී කියලා හැම හිතන්න ඕනේ නෑ පොඩ්ඩක් දේවල් කියදී බයත් හිතෙනවා හිතරිදුනොත් ආයිත් යාළුවේ මුල්ම ප්‍රශ්නේ කෝකිල ගැන බොහෝ දෙනෙක් නොදන්න සෙනාලි පමණක් දන්නා දේ තුනක් මම පමණක් මට මෙයාට රසක් කියන්න පුළුවන්ද? කියන්න කමන්නේ කියන්නද ඒක? හරි කවන්නවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නොදන්න කියලා හිතන්නකො. පොඩි පොඩි රහස් දන්නවා. ඒවා කියන්න බෑ. ඒ දන්න රහස් ඇත්ත වශයෙන්ම කියන්න බෑ. පොඩි දන්න. හරි ආඩම්බරයි මං ගැන. මගේ අක්කා ගැන. ඒවා කියන්න බෑ. ඒ උනාට අක්ක කෙනෙක් වුණාම එහෙම තමයි ඉන්න ඕනේ. ඔව් මල්ල වාර. මේක තරගයක්. ඒ කවවත් මේ වලට ඒක බෑ. ඒක බෑ. එහෙම බෑ. හරි කොහම හරි කෝකිලට ඕනම තැනක නිදා ගන්න පුළුවන්. ඕනම තැනක. ඕනම තැන. වාහනයක් වුණත් ඇඳක් වුණත් මොන කොනක හරි ගමක් නැහැ කොහේ ලෝකේ වුණත් ඉඳා ගන්න පුළුවන් හරි එකයි කෝකිල පට්ට ෆන් ඒ කියන්නේ මාර ජොලි ඒ කියන්නේ ජොලිම ඒ කියන්නේ කවුරුත් ඒක සැබෑ ජීවිතේ ජොලි ඔව් ඒ කියන්නේ අපි මාලන්ගේ දකින දේ නෙමෙයි මං කියන්නේ ඊට වඩා එහා ගිය ජොලියක් තියෙනවා කෝකිලගේ ඒ කියන්නේ අරියන් පාටියක් පටන් ගන්න ඕන නම් කෝකිල එන්න ඕනේ දැන් මේ වගේ සීන් එකක් තියෙනවා හරි ආසේ මෙයා මේ මගේ ඩයලොග්ස් එහෙම ප්‍රැක්ටිස් කරන විදිය අප කවුරුත් දකින්නේ නැහැ මම ප්‍රැක්ටිස් කරනවා හැබැයි එක දවසක් මම දැක්කා ඒක තනියම පුහුණු වෙනවා ඔව් ඒ කියන්නේ දැන් අපිට ස්ක්‍රිප්ට් එක දෙනවනේ ඔව් ස්ක්‍රිප්ට් එක දුන්නාම මේ අපි පාඩම් කරගන්න එපා දැන් ගොඩක් වෙලාවට මම නම් ඉතින් හැමෝම ඉන්න තැන එහෙම පාඩම් කරගන්න එහෙම දැන් මෙයා පාඩම් කරනවා දකින්නේ අපි එක පාඩ සෙට් එකට යනවා බ්ලා 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 ගාලා යාගේ ටික කියනවා එහෙම අපි ඇඳුම් මාරුකන් තියෙන තැනට යනකොට මෙන්න එක්කෙනෙක් මෙහෙම ෆුල් ඇක් කර කර ෆුල් මේව කර කර ඩයලොග්ස් කීකී ඇක් කරනවා. ඉතින් ඒක يعني ඒක හරි ලස්සනයි බලන් ඉන්නත් ඉතින් පොඩ්ඩක් කියලා බලන් හිටියවන්. කියන්නේ එයා එයාගේම ලෝකයක්, එයාගේ ලෝකයක් හදා ගන්නවා. ඒ ලෝකයා ඉන්නවා. ඒ ලෝකයා ප්‍රැක්ටිස් කරනවා. ඒ ලෝකේ තමයි ඊට පස්සේ ඇවිල්ලා අපිට පෙන්න. Marriage, single life or living together, which one you prefer? Then to a single life. Hopefully we'll get married කියලා හිතමු. දන්නේ නැහැ. දැන් සෙනාලි බොහොම ආකර්ෂණීය ඉතාමත්ම රූ ඇති ලස්සන තරුණ නිලියක්නේ. ඉතින් ක්ෂේත්‍රයේ ඉන්න තරුණ නළුවන්ගෙන් ප්‍රොපෝසල්ස් එහෙම එනවා ඇතිනේ.
එහෙම ආපු අයගේ මුල අකුරු එහෙම කියන්න පුළුවන්ද නමේ සහ වාසගමේ ඇත්තටම අයියේ මම මේ ඔයගොල්ලෝ බොරු කියලා හිතන්න එපා මම මේ ඇත්තම හිතට අවංකව දුකින් ඉතම දුකින් මම මේ දෙය කියන්නේ මට කවුරුත් කතා කරන්නේ නැහැ නේ අයියේ විදියට ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ කවුරුත් කතා කරන්නේ ඉතින් නැන්දා ඉන්නවනේ ලොකු නැන්දා ඉන්නවනේ ඉතින් මේක ලොකුම වාසියක් ඔව් ඒකයි මම කිය දුකින් කියලා කවුරුත් try කරන්නේ නැණි අප්පා හනේ දෙයියනේ දැන් මේ කොච්චර තරුණ නළුව ඉන්නවද මෙන්න අවස්ථාව එහෙමනම් ආයි කියන්න ඕනේ නැහැ දැන් හෙටම එවන්න ප්‍රොපෝසල් බල බල ඉන්නවා මෙච්චර ලස්සන තරුණ ගෑන් ළමෙක් මේ මොන අපරාධයක්ද මේ ඉතින් හැමෝම සහෝදරියක් විදියට මාව දකිනවා ඉතින් අනිත් එක මම ඒ වඩත් කලක් යන්න එපා ඒක තමයි ඉතින් කමක් නැහැ මගේ ඉන්ඩස්ට්‍රි එකේ එළියෙන් කවුරු හරි වහගන්න නෑ අනිත් එක මං හිතන්නේ ඒක මේ මොකෝ මම පොඩ්ඩක් අර මට ඇත්තම මගේ ජීවිතෙත් කොල්ලෝ යාළුව තමයි ගොඩක් ඉන්නේ. ගෑනු යාළුවන්ට වඩා තුන් දෙනෙක් වගේ ඉන්න ගෑනු යාළුවෝ කොල්ලෝ යාළුව තමයි තනිකරම ඉන්නේ. ඉතින් ඒක හින්දා මට අර කොල්ලොත් එක මාරික්මට ෆිට් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒගොල්ලොත් මාව නිකන් අර සහෝදරියක් විදිහට ෆිට් ඒ විදිහ විතරයි දකින්නේ. සමාජ මාධ්‍ය ඒ කියන්නේ Facebook නැත්නම් Instagram මේවා උපයෝගී කරගෙනම ජනප්‍රිය වෙලා අපි තමයි නිලියෝ කියලා එක ලෙවල් එකකට හිතාගෙන ඉන්න අය ඉන්නවද ඉන්නවනම් ඒ ඉන්න අයගේ ඉනිෂියල්ස් කියන්නේ කැමතිද මොකද කවුරුත් දන්නේ නැහැ මම මෙහෙමයි මන් දකින්න විදිහට ඉතින් ඒකත් එක්තරා විදිහේ ජනප්‍රියකමක් තමයි මොකද මට ඒ ටැලන්ට් එක නැහැ සමාජ මාධ්‍ය ඔය Facebook Instagram මේ social media වලදී ජනප්‍රිය වෙන්න කරගන්න කරන්න ඕන දේවල් ටික කරන්න මට ටැලන්ට් එක නැහැ මම මං කොච්චර කැමති වුණත් මට තේරෙන්නේ ඒක ඒ මාකටිං පැත්තෙන් කරන්නේ විදිහට ඉතින් ඒකත් ඒ විදිහින් ඉතින් ඒක ඒගොල්ලෝ ජනප්‍රියයි ඉතින් හැබැයි මෙහෙමයි දැන් ඔයා අහුවොත් මගෙන් කවුද ලංකාවේ ඉන්න සෝෂල් මීඩියා පැත්තෙන් ජනප්‍රියම කියලා අර අර ඒගොල්ලෝ රංගන ශිල්පිනියොත් විදිහට ජනප්‍රියයි ඉතින් අපි හත්තු දිනක්ෂ යක්කි එතකොට ශනුද්‍රි මේගට්ටි ගත්තාම ඒගොල්ලෝ මා සෝෂල් මීඩියා පැත්තෙන් මා ජනප්‍රියයි ඒ උනාට ඉතින් ඒගොල්ලෝ රංගන ශිල්පිනියන් විදිහට ජනප්‍රියයි රංගනේ පැත්තෙනුත් එයා දක්ෂයි ඉතින් ඒ හරිම උත්තරේ බාර ගන්න. ඔව් ඒක අර විදිහට මට හිතා ගන්න බෑ. මට ඕනුනේ ඒක නෙමෙයි. හැබැයි වකිය පුත්‍රේ මම බාර ගන්න. ඕකේ. දක්ෂතාවය අනුව මේ රංගන ශිල්පිනියන් 1 සිට 5 දක්වා නම් කරන්න. 1 වැඩියෙන් 5. හා. අඩුවේ. ශලිනි තාරකා, නයනතාරා වික්‍රමාරච්චි, උදාරි වර්ණකුල සූර්ය, උමාලි තිලකරත්න, ශනුද්‍රි ප්‍රියසාර. උමාලි 1. දෙක ශලනී තුන උදාරි හතර ශනුද්‍රි පහ නයනතාරා මේ රංගන ශිල්පීන් දක්ෂතාවය අනුව 1 සිට 5 දක්වා නම් කරන්න රංගන ශිල්පීන් හරි හේමල් රණසිංහ අශාන් ඩයස් කෝකිල පවන් ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි සජිත අනුත්තර මම එකට ගන්න අශාන් අයියව ඊට පස්සේ දෙක සජිත තුන කෝකිල ඊට පස්සේ කවුද කිව්වේ හේමල් ඉන්නවා ඉසුරු ඉන්නවා ඉසුරු ඔයා බොහොම තරහ වෙන්න එපා කවුරු තරහ වෙන්නේ කවුරු තරහ වෙන්නේ නැහැ ඉතින් මේ මොකද මට ඇත්තටම දැන් එහෙම හිතන්නේ මේ මේ ඔය මං කිව්ව මුලින් ඉන්න කට්ටිය ඔක්කොම නිකන් එක සමානයි මට ඇත්තටම ජීවිතේ හම්බ වෙච්ච කලාකරුවන් දිහා ආපහු හැරිලා බලනකොට සහ අදටත් ඔබ ආශ්‍රය කරන කලාකරුවන් දිහා බලනකොට හරිම අව්‍යාජයි කියලා බයක් සැකක් නැතුව කියන්නම පුළුවන් කලාකාරයෝ තුන් දෙනා කවුද? හේමල් රණසිංහ. හේමල්? කෝකිල ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් ඉතින් අපි මේ මම මේ කියන්නේ නළුව විදිහට දැන් අපි සාමාන්‍යයෙන් දැක්කම අපි හිතනවානේ මේ ඒගොල්ලෝ හරි මෙහෙම ලොකු කම ඇති. ඒගොල්ලගේ මෙහෙම 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 වැති කියලා. ඉතින් එහෙම නැහැ මම දැකලා නැහැ. ඉතින් සජිත ඔය තුන් දෙනා. ඔයාගෙන ඔයා අහලා තියෙන දරුණුම එහෙමත් නැත්නම් හාස්‍යම ජනක කටකතාව මොකක්ද? මේ ඊයේ පෙරේදා මට ආරංචියකව මම මේ ළමෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක යාළු වෙලා කියලා. ළමෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක. ආගෙන මොකක් හරි වාහනයක නැගලා ගියාලු. එයාට තා ළමෙක් ඉන්නවා. දැන් මට හිතා ගන්න බෑ කාත් එක්කද මම වාහනේ නැගලා ගියේ. කාටද ඒ ළමයා ඉන්නේ කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. සෙනාලු දෙපාන්දර නැගිටනවානේ. නැගිටලා යනවා කණ්ණාඩිය ගාව. ගිහලා කණ්ණාඩියෙන් බලනකොට එකපාරටම දකින්නවා සෙනාලි මෙන්න මෙයා වෙලා ඉන්නවා. හා. කවුද දැන් වෙලා ඉන්නේ? ලොකු නැන්ද මාල්නි ෆොන්සේකා මම එයාගේ එයා ඒ දක්ෂතාවයන් එයා ඒ ඇඩ් කරන විදිහ එයා දන්නේ දැනුම ඒ දේවල් ඔක්කොම පොතක් කරන් ලියා ගන්නවා ටක් ගාලා ලියාගෙන 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 යනවා ඒ කියන්නේ ඒ දැනුම ඒක මාර ඒ කියන්නේ මේ මේ මාර මාර ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට එයා ලොකු නැන්දි විදිහ තමයි දකින්නේ
නමුත් මට යත් එක් කතා බහ කරද්දී මේ ඇක්ටිං ගැන මේ දේවල් ගැන චරිත කරන්න ඕන විදිහ ගැන ඒවා කතා කරනකොට මට තේරෙනවා මට සිරිමි ලොකු නැන්ද වුණාට මෙයා මිරි රජිනනේ එයාගේ තියෙන දැනුම එයා ගැන මං එයා අනිත් අයට يعني එයා හරි උදව් කරන එයා ඇක්ටිං ගැන එයා දන්න දේවල් ටිකදී අනේ මේ දේවල් ටික එයාගේ ඔළුවේ තියෙන දේවල් ටික ඔක්කොම පොත ලියා ගන්න ලියා ගන්න සනත් ගුණතිලක මහත්මයා වෙනවා සනත් අංකල් ඉන්නේ මගේ ගෙදරට අල්ලගෙන ඒක තමයි ඉතින් මම දන්නවා එයාගේ පොඩක් ඩේ රූටින් එක කොහොමද කියලා එක කෝල් එකක ඉන්නවා එක පොත් කියවනවා එහෙමත් නැත්නම් අපේ තියෙන ඇවිදින්න ඉඩ හදලා තියෙනවා ඉතින් ඒක ඇවිදිනවා ඉතින් ඔය ටිකම මම කරනවා ඉතින් සංගීත වීරරත් මං එයා ඇඳුම් ගන්න තැන් ටික හොයාගෙන යනවා එහෙත් හරි ඔය බතික් ෆැෂනිස්ටා ඔව් ෆැෂනිස්ටා නෙති ඒ යන්න ඇඳුම් ඇඳුම් ටික හොයාගෙන යනවා කොහෙද ගන්න කියලා ජයප්‍රකාශ් සිවගුරුනාද අම්බෝ डाले ඉතින් එක සෙට් එකේ ඉන්න එක වෙලාවක තව සෙට් එකේ ඉන්නවා ඊට පස්සේ ඩක් ගාලා يعني ටක් ටක් ගාලා يعني උඩරිම එඩිට් එකට යනවා එඩි වැඩ ගොඩක් කරනවා හැමදේම ඒ වගකීම් සියල්ල කරලා තමයි යන්නේ දාගන්නේ සැලසුම් ප්ලෑනින් අන්තිමේ හැලා ජොලිට් කරනවා ජොලිට් දානවා يعني ඒ මාර විදිහට මේ බැලන්ස් කරගන්නවා ලයිෆ් එක හරි ඔයා වුණොත් මොකද කරන්නේ මං අන්නේ මේ දේවල් ටික තමයි ඉතින් ඒක කරන්න පුරුදු වෙනවා මමත් අන්තිමේ කෙනා යොහානි දවුදේ නැගින්නකොට වා යෝහානි දැන් වාට ෆෑන් බේස් එක මෙච්චරයි මිලියන් බිලියන් ගාණක් මගේ සින්දුව බලලා මම කන්නාඩි ඉස්සරහා මම යෝහානි නෑ ඇත්තටමයි යෝහා ඒක ඒ දේවල් නෙමෙයි කියන්නේ මිලියන් මිලියන් ගාණක් මිනිස්සු එයාව ෆලෝ කරන ඒ දේවල් වල නෙමෙයි මං හරි කැමති ඒ ළමයාගේ තියෙන ධෛර්යවන්තකමට ඉදිරියට යාමට යාට තිබිච්ච ප්‍රශ්න යාට තිබිච්ච දේවල් එක්ක සහ එයාගේ කියන්නේ එයාට හරි යුනික් කටහඬක් නේ තියෙන්නේ ඒ හැමදේ මුලදී ආවහම මිනිස්සු එච්චර ආව මේ ගණන් ගත්තේ නෑ ලොකු එයාට බුලි කරා එහෙම එහෙම දේවල් තිබ්බා ඉතින් අන්නේ ඒ තියෙන ධෛර්යවන්තකම් මට හොරකම් කරගන්න පුළුවන් නම් එයාගෙන් ඩක්කල් හොරකම් කරගන්න ඕ එයාගෙන් එයා ඒ ඉස්සරහට යන එක ඒ කියන්නේ අපි එලිපිට දැක්කට මෙහෙම දෙයක් එයා හරි මිලියනයක් යූටියුබර්ස් ෆලෝවර්ස් ලා ඉන්නවා එයා දැන් ඉන්දියාවේ සෙන්සේෂන් එකක් කියලා අපි එහෙම දැක්කට ඒක පිටිපස්සේ කොච්චර හાર્ඩ් වර්ක් එකක් ඇද්ද අපි දකින්නේ නැති අන්නේ ඒ දේවල් ටික ගන්න පුළුවන් කොහොම හරි ගන්නවා ගන්නවා මෙන්න මේ අය රංගන ශිල්පීන් නොවුනා නම් මේ අයට සුදුසු වෙනත් වෘත්තියක් යෝජනා කරන්න මුලින්ම දුලීකා මාරපන මං හිතන්නේ හොඳ ටීචර් කෙනෙක් වෙයි හොඳ ටීචර් කෙනෙක් හොඳ ටීචර් කෙනෙක් වෙයි මටත් මාර විදිහට යා මේ ඇඩ්වයිස් කරලා තියෙනවා ඉතින් ටීචර් කෙනෙක් මෙහෙමයි ඔයාට බෝරින්ද දන්නේ අප්ප මගේ ආන්සර්ස් නෑ 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 එහෙම නෙමෙයි මට මැවිලා පේනවා දුලීකා දැන් ඇඳලා කෝට්ටක් අතේ තියාගෙන උගන්නන්න ලෑස්තිලා ඉන්නවා ඔය ටීචර් කෙනෙක් වෙයි කියන්නේ මාර මොටිවේටර් කෙනෙක් වෙයි වීනා චායකොඩි එයා හරි බබ්ලිනේ දුවලා පැනලා ජොලි එහෙම ඉන්න කෙනෙක්. ඉතින් එයාට පුළුවන් මං හිතන්නේ ඔය දෙකයා එකක් හරි මොකක් හරි ළමයි එක්ක තරුණ අයත් එක්ක හරි පොඩි ළමයි එක්ක හරි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න මං හිතන්නේ එයාට හරි ෂෝක් එකකට පුළුවන්. ඉතින් ඒ පැත්තේ මොකක් හරි. දසුන් පතිරණ. දසුන මැවෙනවා මට මේ ඔළුවට එන්නේ නැහැ මොකොත්. මොන විදිහකට මැවුනේ දසුන් අයියා. කොණ්ඩේ විසාගෙන. අනේ මන්ද මට හිතා ගන්න. අපි. අකිල දනුද්දර. මුල්ම තිරේ පෙම්වතා. එයාට හොඳට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් කියන්නේ මේ ඒක මේ අර නිකම් මාකටිං පැත්තේ. මාරේ දේ කියන්නේ ඔයාව කන්වින්ස් කරන්න පුළුවන් දෙයකට. දක්ෂතාවයක් තියෙනවා. දක්ෂතාවය තියෙනවා. ඔයාට මේ තේ කෝප්පේ ඔයාට හොඳයි ගෙදර ගෙනියන්න හොඳයි. සල්ලි දීලා ගන්න හොඳයි කියලා එයාට පුළුවන් කන්වින්ස් කරන්න. මාකටිං. ඔව් ඒ මොකක් හරි මාකටිං පැත්තේ. සංගීත් ප්‍රභු. සංගීත් ප්‍රභු ෂෝක් මේ කතා කියන්නේ. ස්ටෝරිටෙලර් ස්ටෝරිටෙලර් කෙනෙක් යා ස්ටෝරිටෙලර් මේ පොඩි දේ මම මෙතන ඉඳගෙන මෙතන ඉඳන් නැගිටලා අතන්ට යනවා කියලා කියමු ඒක යා මාර ලස්සට ගලපලා මෙන්න ලොකුවට කියනවා අයියේ විස්තරේ විස්තරේ කියනවා මගේ ඒකින්ද මේ පැත්තේ මොනවද දෙයක් කරත හැකියාට ඔබගෙන කියන මේ කතාවලට ඔයාට කියන්න තියෙන්නේ මොනවද නාඩගම්කාරයන්හි රඟපාන්නේ ගැමි චරිතයක්නේ
හැබැයි මේ ළඟදී ෂූටින් යනකොට චරිතයට වාට කොච්චර අනුගත වීමේ උමනාවක් තියෙනවද කියනවනම් මේ කකුලේ නියපොතු ඔක්කොම කළු කරගෙන ආවා කියන්නේ හරියට නිකන් දැලි ගෑවිලා වගේ මොකක්ද ඒක කියන්නේ කවුද වාට කිව්වේ මම ඒකට කිව්ව ලස්සනයි කියලා ඔව් ඔයා ලස්සනයි හැමෝම ලස්සනයි කිව්වා රට කට්ටිය කියන්නේ මේ අර නියම් මඩ වතුරට මෙහෙම කකුලේ අර මගේ උඩ ටිප් එකේ මෙහෙම පොඩි අර සුදුවට කරන්නේ දැන් හැම මේ රෝස පාට ගාලා ඊට පස්සේ සුදු ෆ්‍රෙන්ච් කියලා කියන්නේ ඒක මම කළුවට කරා සුදු කරන්නේ නැතුව මම කළු කරා ඉතින් ඒකට තමයි මේ කට්ටිය වීලු කරන්නේ අර නියම් දැලි හරි නැත්නම් මඩ ගොඩකට හරි මෙන්න මෙහෙම කකුලේ නේද දාලා ගත්තලු ඩිප් කරලා ගත්තා පපඩම් වලට ඔච්චර කැමති අය අනිවාර්යයෙන්ම පපඩම් පහක්වත් කන්න ඕනලු පපඩම් අනිත් අයට ඉතුරු කරන්න නැහැ. මට මං කතාව කියන්න. දැන් අපේ ලන්ච් ටයිම් එක යනවානේ. කට්ටිය බත් ගන්නනේ යන්නේ. මම ගිහිල්ලා ඉස්සෙල්ලා පිගානක් ගන්න. ඉතින් මේ අපේ අපිට කැම බීම සපේන අපේ මදු අය එහෙම හිතන්නේ දැන් මම මේ බත් එක ගන්න එනවා කියලා. අනේ මගේ බත් එක ලෑස්ති කරලා මගේ අතට පොඩක් ඉන්නයි. පපඩම් 1යි 2යි 3යි 4යි මිරිස් කැල්ලයි. ඕක තමයි ඉස්සෙල්ලා මම බෙදා ගන්න. ඉතින් නෝ මං හරි ආසයි පපඩම් වලට. නිකන් උනත් කතා හැකියි. දැන් මාස්ටර්ගේ සංගීත පන්තියේ හැම සින්දුවකටම තිරේ නටන්න හම්බ වෙන්නේ අපි රූපවාහිනියෙන් දකින්න හම්බ වෙන්නේ පාට විතරයිලු. එතකොට යා පන්තියේ ඉන්න අනිත් ළමයින්ට අසාධාරණයක්ලු. මම විතරද නටන්නේ? ඒක මට අසාධාරණයක් වෙලා තින්නේ. ප්‍රවීණ නටනවා, නිම්මි නටනවා, ෂයිනි නටනවා. ඇත්තටම ඒකට මමත් ටිකක් සම්බන්ධ වෙන්නම් මේ ප්‍රශ්නෙට. අයියෝ දවස් දෙකක් ගියානේ පන්ති. ඔව් නෑ, ඒ කියන්නේ ඊට ඒක නෙමෙයි. ඔව්. दक्ष लमाई තරම මේ ඉන්න ඔක්කොම දක්ෂ නටුමට දක්ෂයි සංගීතයට දක්ෂයි වායනයට දක්ෂයි. එතකොට මේ ඒ දේවල් එක්ක මේ ඒගොල්ලන්ගේ මං හිතන්නේ ඒක අපේ ප්‍රසංජිත් සර්ගේ තියෙන මේ කියන්නේ එයා හරි chance එකක් දෙනවා මේ ළමයින්ට ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් අපේ අර බෙර ගහන අයියා අපේ රෙහාන් අයියා ඉතින් අපේ ෆ්ලූට් අය ෆ්ලූට් එක ගහන අයියා ඉන්නවා. ඉතින් එතකොට මේ ඔක්කොමලා ඇත්තටම දක්ෂ. ඉතින් ඒගොල්ලන්ට chance එකක් ඒගොල්ලන්ට chance එක දෙනවා. ඇත්තටම මේකෙදි ගොඩක් වෙලාවට දැන් මේ මම මේන් මම තමයි මේන් ගර්ල් මේකේ ඉන්න කියලා මම නටන්න ඕනි කියලා නෑ. නටන්න හරි දක්ෂයි ප්‍රවීණ හැම දක්ෂයි. ඉතින් මේ කට්ටියට chance සින්දු කියන දක්ෂ ගෑන් ළමෙක් ඉන්නවා. ඔව් ෂයිනි. ඉතින් මේගොල්ලන්ට ඒ chance එක හම්බ වෙන. ඉතින් ඒකෙහිඳ අර ප්‍රධාන චරිතය විතරයි ඔක්කොම කරන්න එක නම් ඒක නම් බොරුවක්. දැනට තියෙන හොඳම ටෙලි නාට්‍ය මේ වගේ අවස්ථාවක් ඔයාලට ලැබෙන්නේ ඔයා නිලි પરම්පරාවකින් පැවතෙන නිසාලු. ඇත්තටම කියනවා නම් නිලි પરම්පරාවකින් පැවතෙන ඉන්න නිසා නම් අද මම මෙතන නෙමෙයි මම මීටත් වඩා නිකන් ෆිල්ම් 5ක් 6ක් 10ක් විතර කරලා නාට්‍ය මාර ගොඩක් කරලා එහෙනම් තියෙන ඔක්කොම අවෝඩ්ස් ටිකත් අරගෙන ඉන්න ඕනේ එහෙනම් මං. ඒ කියන්නේ ඇත්තටම මේ නිලි પરම්පරාවකින් එන හින්දා මට ඇත්තටම මම ශේෂ්ඨට ආවෙත් නෑ. ඒක හින්දා නෙමෙයි මං ශේෂ්ඨට ආවේ. ඔව් මගේ හිතේ ආසාව ඇති වෙන්නේ ඒක හින්දා. නමුත් මම ශේෂ්ඨට එන්නේ ඒක හේතුවක් උරේ නෑ. රේණු නැන්දත් කිව්වා වගේ ऑडिशन गिहिल्ला काला आवे इट पस्से तब में मगे मट वासनाव तीयनवा नमुत ए वासनाव तेक्कम मगे मट मार विधेट महांसी वेन रहना मगे मगे देव मट हम बेच किसी देख मट निकांग मगे लैप पे कट वेटुना ने में मट निकांग हम बुना ने में लोकुन एंदा हींदा मट वास समने लिया कट वात में आपे शेस्ते इन खाट वात या එයා විසින් පොළඹවන්නේ මෙයාව ගන්න කියන එක. ඉතින් ඒක ඇත්තටම අපිට chance එක තනියම නැගිටින්න. මම දැන් එක පාරටම වචන කීපයක් කියාගෙන යනවා. මේ වචන ඇහෙනකොට එක පාරට මතක් වෙන ප්‍රසිද්ධ චරිතය කියන්නට ඕන ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්, දැනට ජීවත් වෙන ප්‍රසිද්ධ චරිතයක්, තමුන්ට නෑදෑ නොවන චරිතයක්. හැබැයි මෙතනදී කලාපෞලක හින්දා ඒ පෞලේ මාලි පන්සේක මහත්මිය මතක් වෙනවා නම් කියන්න පුළුවන්. ඒ ඇරෙන්න මට අම්මා තාත්තා කියලා එහෙම උත්තර බෑ. ඕකේ. හරි. නුවණ ඇති. සජිත. දැක්කම බය හිතෙනවා. ලොකු නැන්ද. ඒ දැක්කම බය හිතෙන වෙන හේතුවක් ඉදන් නෙමෙයි මම ආයට මාර විදිහට ගරු කරනවා. ඒකේ හින්දා මං ඇත්තටම බයයි යාට. නිතරම බොරු කියන. එහෙම අය ආශ්‍රය කරන්නේ නැහැ මං. ඒනට අපි කියමු නිකන් අර හැමදේම ලොකු කරලා කියනවනේ සංගීතව කියමු ඒකේ හින්දා. 100ට 100ක්ම විශ්වාස. විනු. විනු සිරිවර්ධන නිතරම රැවටෙන මම ඔකේ
දකින්නවත් අකමැති. මෙයා දකින්නවත් කැමති නෑ මම. එහෙම කවුරුත් නෑ. එහෙම කවුරුත් නෑ. ඉතා ස්වරූපී. ඉස්සෙල්ලා මතක් වෙච්ච කෙනාව කියන්නද? කියන්න. හැබැයි ලොකු නැන්ද. මට ඉස්සෙල්ලා මතක් වුණේ. ඉතා කඩවසම්. හේම. සමාජයේ හැම විටම වැරදියට තේරුම් ගන්න. පීවිහන් සමාලි. මං කියන්නේ මොකද එයා එයා ඇත්තට මම එයා හරි කැමති. කැමති කියන්නේ මෙහෙමයි. එයා කියන සමහර දේවල් තියෙනවා. ඇත්ත ඒ වුණාට මිනිසුන්ගේ ඔළුවේ දැන් එක රූප එකක් තියෙනවනේ එක දෙයක් දාගෙන ඉන්නවනේ ඔළුවේ ඉතින් ඒකෙන්ම විතරයි මයින් පැත්ත ගියත් ඇත්තම කියන මං දැකලා අහලා තියෙන දේවල් එක යුරේනියක් කි එයා ඇත්ත කියනවා එයාට එයා ඒක හින්දාම සමාකලට කරදරෙත් ඇටනවා මම තමයි මිනිහා කියලා කියන්නේ හැම වෙලෙම හිතාගෙන ඉන්නේ මම තමයි පොර මම තමයි මිනිහා එහෙම හිතාගෙන ඉන්නේ කවුද प्रसिद्ध चारित මේ මයි ලංකා වෙන්නේ මේ එහෙනම් මං කියන ශාහිත් කපූර් කවුද ඒක කොහොමද ali ඒක කවුද මේ කියන්නේ නේද අන්තිම ප්‍රශ්නේ ඔයා ලංකාවේ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය වුණොත් මුල්ම කාර්ය මේක මං ඉංගලන්තෙදි ගණන් ගන්න දෙයක් මොකද ඉංගලන්තෙදි අපිට ගෑනු ළමෙක් කියලා පිරිමි ළමෙක් කියලා විශේෂයක් නැහැ ගෑනු ළමෙක්ට මේ රෑ 11 12ට වුණත් පාරේ බහැලා යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා ඇත්තටම කෙල්ලෙක් යනකොට ගණන් ගන්නවත් නැහැ කවුරුත්. අන්න ඒ රටේ ඒ තියෙන දේ මට මෙහෙට ගේන්න පුළුවන් නะ. ඒකට කළ යුතු දේවල් තියෙනවා නම් කියන්නේ මේ මං දන්නේ මට හිතා ගන්න බෑ දැම්ම ඔයා මේක පාට කිව්ව හිඳ නමුත් ඒවට ඇත්තින වැඩ වැඩපිළිවෙල. ඒ සඳහා අවශ්‍ය කරන දේ පියවර සියල්ල ගන්න. ඔව්. එතකොට ගෘහස්ත හිංසනය මේ වගේ කියන්නේ කාන්තා හිංසනය මේ වගේ දේවල් අන්න ඒ දේවල් නවත්තලා ඒ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මං කරන්න පළවෙනිම දේ. සනාලි බොහොම හොඳට මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා 1 2 මගේ ඇරිය අනිත් හැම දෙයකටම පිළිතුරු දුන්නා බලමු දැන් කෝකිල පවන් අපේ මනමාලන් කොයි විදිහට මනමාලන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙයිද කියලා ඉතින් මුල්ම ප්‍රශ්නේ පටන් ගමු කෝකිල ලෑස්තිනේ ඔව් කියන්න සනාලි ගැන අයියෝ අපි නොදන්න දේ තුනක් නින්ද හොඳටම නිදාගන්න නිදාගන්න ඒක අපි හැමෝටම කොමන්ද කොහෙද ඒක නාටකංකාරයෝ කොමන් ෆැක්ට් එකක් වගේ මට පේන හරි දෙක නිහඬ අධ්‍යක්ෂකාවියක් යා ගන්නේ නේ යා යා හැම්ප එක යට දෙන්න නෑ අපි සීන් එකක් කරනකොටවත් අපි කතා බහ කරනවනේ ඒක අපි හැමෝගෙම තියෙනවා අපි හැමෝගෙම තියෙනවා ඒක නිකන් මොනවාම හරි දෙයක් දැනුනොත් එහෙම අපි කන්ට ලංකල් එක තියෙනවා කියන්න පුළුවන් කියන්න පුළුවන් මතක් කරලා දුන්න ඔයාව බේරුවා මාවත් බේරන්න කියලා අර හුව ප්‍රශ්නේම අද ඉන්න රංගන ශිල්පීන්ගෙන් සමාජ මාධ්‍ය නිසාම ජනප්‍රිය වූයේ ඔබ සිතන අයගේ නම් වල මුල අකුරු R W R W ඔව් ඒ R කියන්නේ W කියන්නේ නෑ නෑ R W නෑ නෑ R කියලා කෙනෙක් ඉන්නවා R කියලා කෙනෙක් ඉන්නවා ආ W කියලා තව කෙනෙක් ඉන්නවා J නමුත් ඔවුන් කරන එක අපිට කරන්න බෑ R W J දැන් මම හොයන්න ඕන ඔය බොහෝ කලාකරුවන් ඇසුරු කරලා තියෙනවානේ මේ වගේම දැන් ශේත්‍රයට ආවට පස්සේ අර කිව්වා වගේ හරිම අව්‍යාජ අවංකම තුන් දෙනා ජීවිතේ හම් වෙලා තියෙනවා ජයලත් මනෝරත්න සෝමනත් දිසානායකයන් රේණුකා බාලසූරිය රංගන කුසලතාවය අනුව මේ ශිල්පිනියන් 1 සිට 5 දක්වා නම් කරන්න නයනතාරා වික්‍රමාරච්චි ශලිනි තාරකා උමාලි තිලකරත්න මදුෂානි පෙරේරා සෙනාලි ෆොන්සේකා උමාලි අක්කා 1 ශලිනි සෙනාලි නයනතාරා මදුෂානි රංගන කුසලතාවය අනුව මේ ශිල්පීන් 1 සිට 5 දක්වා නම් කරන්න සජිත අනුත්තර චමීර ලියනගේ කුසල් වදුරංග සංගීත් ප්‍රභු සංගීත් සතරසිංහ සජිත 1 කුසල් කුසල් වදුරංග 2 සංගීත්
සංගීත් ප්‍රභූ තවදින් සමීර ඉන්නවා සංගීත් සතරසිංහ සමීර සංගීත් සතරසිංහ ඔයාගෙන කියන මේ කතාවලට ඔයාට මොනවද කියන්න තියෙන්නේ මෙච්චරම ජනතා ප්‍රසාදයක් අසීමිතව මාලන් වෙනුවෙන් හිමි කරගෙන තිබියදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය නොලැබීම ගැන හිතේ පුංචි දුකක් තියෙනවා නෑ පොඩ්ඩක්වත් නෑ එක දිගටම රසික හිත් ඇද ගන්නා චරිත ලැබුණු නිසා දැන් ටික ටික ආඩම්බර වේගෙන එනවා විසිතිස් පාරක් කතා කළත් ෆෝන් එකට ගන්න නම් හරිම අමාරුයිලු මට තියෙන එක සිම් එක එක ෆෝන් එක ඒක පාවිච්චි කරන්නේ මං එතකොට දවසට මාසෙට අපිට තියෙන දවස් 30ක් හෝ 31ක් සමහර මාස තියෙනවා ඊට අඩුයි එකක් තියෙනවා එතකොට මම ඒකේ අවම තරමේ අඩුම තරමින් දවස් 25ක්වත් රඟ රඟපානවා එතකොට ඒ දවස්ෙත් මම පැය 8කට වඩා ඒ කාර්යයේ දෙනවා එතකොට මට අමාරුයි ෆෝන් එකේ ඇලිලා ගෙලිලා ඉන්න එතකොට මම කරන්නේ එක කන වේලාවකට නැත්නම් ඒක ඉවරනාට පස්සේ රතු මගේ රතු ෆෝන් එකේ රතු පාටට එන නම්බර්ස් ටිකට ඔක්කොටම ටට ටට ගාලා කෝල් කරගෙන 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 යන එක එහෙම අපහසුතාවයක් ඇති වුණා නම් සමාවෙන්න කියලා කියනවා ෂූටින් අතරතුරදී පවා ලෝ එක්සැම්පල්ට පාඩම් කරන නෝන මහත්තයා ගාවට ගිහිල්ලා තේ එකක් හදලා දෙනවලු නෝන මහත්තයාව ලෝයර් කෙනෙක් කරන්න එයාටත් වැඩි උනන්දුවක් තියෙන්නේ ඔයාටලු එයාට කතා කරන්නෙත් ලෝ කියලාලු ඔව් මං එයාට ගොඩක් නම් වලින් කතා කරන බාත්รูම් කියලා කතා කරනවා බාත්รูම් කියලා නෝනට ඔව් ඒ කියන්නේ මෙහෙම මම හරි ආසයි මම ආදරය කරන කෙනාට එක එක නම් පාවිච්චි කරා දෙයනේ බාත්รูම් කියලා ඔව් ඒකට ලොකු හේතුවක් තියෙනවා මම ඒක පස්සේ කියන්න හකුණ මට ආන කියලා කතා කරලා තියෙනවා බබා වගේ පොල් ගෙඩිය ගොඩක් ඒවා තියෙනවා ඉතින් මම එයාට මේ ළඟදී ඉතින් මගේ ආසයි මම වොන්ඩර් වුමන් කියලා කතා කරන ලෝ ගොඩක් ඒවා තියෙනවා දෙන්නම් ළඟදී අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තයි කියලා කියනවනේ වෙන්නප්පුව පැත්තේ පැල 1000ක් හිටෙව්වයි කියලා තාරංචි නයි කොච්චි පැල ඔව් ඉතින් ඒක ඇත්තටම මගේ අදහසක් නෙමෙයි අපේ ලෝනාගේ අම්මගේ අදහසක් අම්මගේ තාත්තගේ අදහසක් ඒකට උදව් වුණේ මගේ යාළුවෙක් ඉතින් කොහොමඩත්ම මේ නිමාලිගේ අම්මයි තාත්තයි කලාවට ලැබි සහ සෝබාදහමට ඉතාම ලැබි දෙන්නේ ඉතින් එහෙම තමයි ඒක උනේ දැන් සෙනාලිට මීට පස්සේ අර මිරිස්සෙම නයි කොච්චි එහෙම ඕන්නම් අනිවාර්යෙන්ම කෝකිලගෙන් ඉල්ල ගන්න පුළුවන්. මචං මිරයියට කදි දුන්නා වගේ නයි කොච්චි කිලෝ එකක් ඇඉඳන් නැහැ ගෙදෙට්ට. වාගේ බිරිඳගේ දකින්නට අකමැතිම ගුණාංග තුනක්. එයා සෝරි. අර සෙනාලියක් වගේම යාගෙන ටිකක් සැලකිල්ල දක්වනවා ටිකක් අඩුයි. හිතන්නේ එයාගෙන ටිකක් හිතනවා අඩුයි. ඒක එක. මම ඒක දුර්වලතාවයක් විදිහට දකින්නේ නැහැ. නමුත් ඒක හිතුවම හොඳයි කියලා මං හිතනවා. මොකද ඇඳුම පවා මම තමයි පොඩ්ඩක් සිලෙක්ට් කරන්නේ. ඔහොහ්. ආ. හැබැයි එයා ඒක කරනවා. නමුත් මං කැමති ඒක හැම දවසකම වෙනවා නම්. සෝරි. මම අයි දැන් අපි ඔක්කොම පාන්දර දෙකහමාරට තුනට නැගිටින්න වෙනවානේ තුනට තුනහමාරට වැඩට යන්න අනිත් හැ වැඩට යන වෙලාවල් නෙමෙයි නෙමෙයි අපිට අපි වැඩට යන්නේ යකු ගස් නැගින වෙලාව 11 12 ගෙදර එනවා කෝපි එකක් හැම දවසකම හමුද හදලා දෙන්න පුළුවන් නම් හොඳයි හැම දවසකම මේක ලැබෙන්නේ නැහැ නෑ හරි ඒක මාත් හොයනවා මාර්ටික් හොයන මගේ ලිස්ට් එකේ තියෙන අන්නේ ඒක හොයනවා මාත්‍යාගේ අපේ රහට උයනවා රහට වෙනවා මම මාර ආඩම්බරයි මගේ වයිෆ් කියන මස් එහෙම හදනවා ආ කැමති නැති ඒවා කියන්න ඕන ඔව් සෝරි සෝරි නෑ මම ඒ කපටි කමක් කරේ ඒක ඒක ෂේප් කරන්න තව තව තුන් තව එකක් තියෙනවා තව එකක් තියෙනවා ආ වාහනේ ලවනකොට
හොඳ වෙලාවට මේ මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. එහා පැත්තේ ඉන්න මිනිසුන්ට ආර බැනිල්ලන්නේ බනින්නේ. එයා බයිනවා. මාර බැනිල්ලක් බයිනවා. උදේ පාන්දර නැගිටිනකොට ගිහිලා කණ්ඩායම් ඉස්සරහා බලනකොට ඔයා මෙන්න මේ තැනත්තා බවට පත් වෙනවා. කවුද? හේමල් රණසිංහ. මං ගන්නවා ෆුඩ් බයිසිකලයක්. ෆුඩ් බයිසිකලයක්? ඔව්. කොහෙන් හරි අල්ලපු ගෙදරින් හරි අරගෙන මං පොඩි රවුමක් යනවා. ෆුඩ් බයිසිකලයක් මං යනකොට. වෙලා තිබ්බ මම මොකද්ද කරන්න කියලා මං අහේ. ඔව් එයි. මට දැනගන්න කැමති හේමල් අයියා ෆුඩ් බයිසිකල් එක නිකන් හිතන්නකො කොටුවේ ගියොත් එහෙම මොකද වෙන්නේ හන්දියෙන් ගියොත් එහෙම ගෝල් ෆේස් එකට ගිහිල්ලා ඉස්ස වැඩ එකක් ඇහුවොත් මොකද වෙන්නේ කියන එක මං අත් දකින්න කැමති මං ෆුඩ් බයිසිකල් එක ගන්න මං යනවා රන්වීර් සිං මං ෂාරුක් ඛාන්ට කෝල් එකක් ගන්න ආයිෂ් අරගෙන හා මාත් එනවා නෑ මං මොකක් හරි බොරුවක් කියලා පොඩ එන්න කියනවා හම්බෙන් වීටෙන් එන්න කියනවා එන්න කියනවා ගෞරවයටත් එන්න කියනවා ළමයින්ටත් එන්න කියනවා එන්න කියලා මම ෂාරුක් ඛාන් එක සෙල්ෆියක් ගන්න. හලෝ මෂන් කියලා තට්ටුකුත් දාලා. සහ මට ගන්න පුළුවන් දේවල් ටිකක් එයා නළුවෙක් විදිහට මෙච්චර ගොඩ නැගුණේ කොහොමද කියන කාරණාව අහගන්නවා, ඉගෙන ගන්නවා. සහ ගෞරවකින් අහගන්නවා. එයා කොහොමද ෂාරුක් ඛාන්ව මෙහෙම අල්ලන් ඉන්නේ සහ ඒ හෙවණැල්ලට එයා කොහොමද ඒක කරේ කියන එක පොඩ්ඩක් අහගන්නවා. රන්වීර් සිං විදියට එයා මතානෝ නම් එයා තමයි එනර්ජිම නළුවා. බොලිවුඩ් වල ඉන්න. ඔව්. නැටුම් ටිකක් හොරකම් කරගන්න එයාගේ. නැටුම් ටිකක් නෙමෙයි තින ඔක්කොම ටික. කොබ ටික. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වුණොත් ඔයා වෙනවා උදේ දැන් නැගිටලා බලනකොට ඔයා ජනාධිපතිවරයෙක් විදියට ඔහු මේ රටට දෙයක් කළා. තව කරන්න අඩුපාඩු ඒ කියන්නේ කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් දැන් ඉන්න පාලකයෙක්ට හෝ වග කියන්න පුළුවන් කෙනෙක්ට හෝ කියන්න පුළුවන් කෙනෙක්ට කෝල් එකක් දීලා හරි ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න හරි මොකක් හරි ඒ වගේ දවසක් ඇතුළත වගේ ඇතිනේ මට මැවෙන්නේ දවසක් ඇතුළතම ඒ කරන්න බැරි වෙච්ච දේවල් ටික ආයි පුෂ් කරලා ලොකු උත්තේජනයක් දෙන්න උත්සාහ කරනවා අශාන් ඩයස් අශාන් මේ වෙලාව හිටියොත් මම පොඩ්ඩක් ට්‍රැවල් කරයි සද්දා මංගල සූර්ය බණ්ඩාර හොඳටම හිර වුණා නාටකංකාර සීයකින් නවත්තනවා සීයකින් නවත්තනවා අනිවාර්යෙන්ම එතනින් ගහර ගෙනියන්නේ මොකක් හරිම කරලා 100 කින් නතර කරලා හරිම කරලා 100 කින් නතර කරලා මේ රංගන ශිල්පීන්ට වෙනත් වෘත්තියක් යෝජනා කරන්න ගිරිරාජ් කෞශල්‍ය බිස්නස් කරයි ව්‍යාපාරය ව්‍යාපාරය ප්‍රසන්නචිත් අබේසූරි දේශපාලනඥයෙක් උණු දේශපාලනඥයෙක් නිකන් හිතන්න නිකන් මට මෙවිලා පේනවා දැන් වගේ ජවෝ ජනාධිපති වගේ ප්‍රසන්නචිත් අබේසූරි මීනා කුමාරි අනේ මේසී ගෙවතු වගා කරන කෙනෙක්. ගෙවතු වගා කරන කෙනෙක්. බොන්සායි වගේ හොඳ විශයක් හත් කරන කෙනෙක්. චමීර ලියනගේ. කජුවත්ත කයිතිකාරයෙක්. කජුවත්ත කයිතිකාරයෙක්. හාෂනිකා කරලියද්ද. ටීච කෙනෙක්. මොකද මම අපි අත් විඳිනවා තමන්ගේ දරුවාට උගන්වන්න ලොකු මහන්සියක් වෙන අම්මා කෙනෙක්. හාෂනිකා. ඔව්. මම බොරු කියනවාද? ඔව්. මෑතකදී ඒ වගේ කියපු බොරු කියන සිදුවෙච්ච අවස්ථා තුනක්. බොරු කියන්නේ මේ එකක් ඒක කියන්නේ නැහැ මෙතන ඊට පස්සේ මල මගුලක් වෙනවා බොරු තුනක් කියන්නේ මම කසාදක් බඳලා ඉයි මම ටිකක් ෆෝන් එක කියන එක ටිකක් පාවිච්චි කරන ටිකක් අඩුයිනේ එතකොට සමහරක් වෙලාවට මම ෂූටින් නැතුව ඉන්න අවස්ථාවකදී වුණත් කෝල් එනකොට දෙපාරක් තුන්පාරක් එනකොට මම ආන්සර් කරලා බලලා මම කියනවා ෂූට් එකේ ඉන්නේ කියලා මම තියෙනවා මොකද මම ටිකක් ස්ට්‍රෙස් වෙනවා කෝල්ස් එනකොට සුන්දර බොරුවක් හරි ඔව් මට YouTube නාලිකා වලින් ඉන්ටර්විව්ස් වලට කතා කරනෝනේ මම එතකොට නම් බොරු කියලා තියෙනවා මම ඔයා ඉන්න හේතු හදා ගන්න ඔව් හදාගෙන තියෙනවා ඒ වගේම සංගීත සම්දර්ශන වලටත් මම මගේ පරිස්සම උදෙසා මම පරිසංගලලා තිනවා වාට හොඳට සින්දු කියන්න පුළුවන්
මෑතකදී අහලා තියෙන අහගෙන ඉන්න අමාරුම ගීතේ මොකක්ද? එහෙම ගීත මම අහනවා අඩුයි අයියේ. අහන්නේ තෝරගත්ත ගීත පමණ. තෝරගත්ත ගීත සහ මම මේ මම පුරුදු වෙලා ඉන්නේ අහපුම ගීත අහන්න. අවස්ථා තුනක් ඔයා මේ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙච්ච රංගකාරයේ නිසා හෝ වෙනත් හේතුවක් නිසා වෙන්න. එහෙම තියෙනවද? මෑත කාලේ මට වැඩිම මතක් වෙන එක තමයි මේ නාඩගම් කාර්යයේ මම හපරල කොලේකින් වහගෙන ගමක් බලාගෙන හිටියා. එක කරද්දි. ඔව්. අපහසුතාවයකට පත් වුණා. නමුත් රංගන ශිල්පියෙක් විදිහට ඔව් අපහසුතාවයකට පත් වුණත් ඔබට කරන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේ. ඇත්තට මේකේ විදිහට ගත්තද? ඔව්. ඒ කියන්නේ මේ යට කලිසම ඇඳලා තිබ්බේ. ඒ යට කලිසම ගේන ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවකට ප්‍රවාහන ආයතනයක් විසින් යට ඇඳුමක් ප්‍රවාහනය කරපු එකම අවස්ථාව නාඩගම් කාර්යයේ මේ අවස්ථාවේදී. ෂූටින් වෙනකොට දාලාවනේ. කන්ටිනියුටි යට කලිසම. සරාවාව ගහේ බැඳලා කලිසම ඔක්කොම ගලවලා ගියානේ. කොටියට කන්න දාලා. ඒක අරගෙන ගෙදර ගියා ගෙදර දාලා ආවා. මම ඒ ආයතනයේ නම කියන්නේ ආමිසගේ කස්ටියුම් එක කියලා තමයි කියන්නේ. එතන අපහස්තාවයටපත් වුණා හබරල කුලෙන් විලි වහගෙන යනකොට රුගත් කිරීමකට එන්න කියලා කිව්වා. මම ගියා. යනකොට මාව පොලිසියෙන් අල්ලගත්තා. එතකොට එම් ඒ ඒ ආයතනයේ විසින් මට මේ මගේ පාස් එක වෙලා තිබ්බේ නැහැ. මහත්තයා මොකද කරන්නේ? මොනව කරනවා කියන්නේ? මං කව කලාව තමයි මේ කරන්නේ. කලාවේ මොනවද කරන්නේ? රඟපාන හොඳයි. වාගේ එකකින් මේ ඊට පස්සේ ඒ වෙලාවේ මම සෑහෙන අපහසුතාවයකටපත් වුණා. මොකද ඒක මගේ තැරද්ද. මම ගමනක් බිමනක් යනකොට මට අවශ්‍ය කරන දේවල් ටික මම සපයනවා. රටේ නීතිය. කේක් එකක් කපන්න තිබ්බ 6 වෙට එක පාටි එකක්. මට එකපාරට මාලන මතක් වුණේ. කේක් එක කපන්න තිබ්බ 6ට දැන් 8යි විතර වෙලා මම තාම යනවා. මම මාර්ග නීති උල්ලංඝනය කරමින් පොඩ්ඩක් ගියා. පොඩ්ඩක් කියන්නේ ඉතින් උල්ලංඝනය කරගෙන ගියා. ඊට පස්සේ මාව නැවැත්තුවා. පොලිස් රාළහාමි අත දැම්මටත් මීටර් 100ක් විතර ගියාට පස්සේ තමයි මම නැවැත්තුවේ. නවත්තලා මම ආයේ මීටර් 100ක් විතර මම රිවර්ස් කරගෙන ආවා. ඇවිල්ලා ආයේ අරමශව තමයි ආවේ. මාත්‍යා වැරද්දක් කරා කියලා පැහැදිලි ඉන්නේ. මම කොහොම පැහැදිලි මම දැන් පර්ස් එක අදිනවා සර් රංගල් ලියලා මාව යවන්නේ නැහැ මට අතේ තියන්න කපන්න යෝනේ දැන් ඔගේ හොඳ යාළුවෙක් මං එනකන් ඉන්නවා කේක් එක කපන්න මොකද කේක් එක දෙන්නේ මං ගාව ෆ්‍රස්කෝ මරියා මොනවද කරන්නේ කලාව තමයි කරන්නේ කලාවේ මොනවද කරන්නේ එහෙන් මේ රඟපාන අඳුර ගත්තේ නෑ එහෙම තමයි මලන් මහත්තයා අපහසුතාවයට පත් වුණා. මේ වචන ඇහෙනකොට කලින් වගේ එකපාරට මතක් වෙන ප්‍රසිද්ධ චරිතය ලංකාවේ ඉන්න ඥාති නොවන. නුවණ ඇති ජැක්සන් ඇන්තනි මාත්. දැක්කම බය හිතෙන. එයා ප්‍රසිද්ධ නැහැ උනාට සෙක්ෂන් බාර් මිස්. ඉස්කෝලේ. ප්‍රසිද්ධ නැහැ නමුත් අපි අතර ප්‍රසිද්ධයි. දිලානි ජයසේකර මිස්. නිතරම බොරු කියන. ගොඩක් අය එක්කෙනෙක් කියන්න බෑ. ඔව් ගොඩක් අය. ඒ කියන්නේ මේ ඒක ඔවුන්ගේ අවශ්‍යතාවයට තමයි ඒක කරන්නේ. නමුත් ඒක අහගෙන ඉන්න හිටියම අපිට හරි අපහසුතාවයට පත් වෙනවා ඒක. 100%ක් විශ්වාස. ආච්චි. එයා ජනප්‍රියයි. එයා සෝරි මේ ඥාති කෙනෙක් වෙන්න බෑ කියලා. ඥාති කෙනෙක් වෙන්න බෑ. අනේ සෝරි. හැබැයි කෝකිලගේ ආච්චි හරි ප්‍රසිද්ධයි. දකින්නවත් අකමැති මං කැමති නෑ මෙයාව දකින්න මං ඒ උත්තරේ මගාරින් එමා ඉන්නවා කියන්න බෑ ඉතාසුරුපි රේණුනෙන්දා ඉතා කඩවසම් තුමිද දොඩන් තැන්න සමාජයේ හැම විටම වැරදියට තේරුම් ගන්න. මම අර අක්ක දීපු උත්තරේට එකඟ වෙනවා. පියුමි හංසමාලේ අක්කව සමාජයේ කොටසක් ඇයව වැරදියට තේරුම් ගන්නවා.
කියනක මගේ මතේ මම තමයි මිනිහා මම තමයි පොර කියලා හිතාගෙන ඉන්න වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න තැන පොඩ්ඩක්වත් පාළු නැති සජිත අයියා very sexy සමනලි ෆොන්සේකා sexy sexy කොහොමද ඒක ටංගලා උත්තරේ දැන් ඉතින් මේක නෝන මහත්තයා තරහ වෙන එකක් නැහැ හැබැයි මේකටත් ඉතින් උත්තරයක් ඕන දැන් ඉතින් එයත් ඉන්නවා හැබැයි ඒ වුණාට අනේ මට මෙයා මගේම කරගන්න කියලා හිතනවා නම් මේ ආත්මෙනේ මේ මම අහන්නේ ඊළඟ ආත්මෙ මට කියන්න අමාරුයි උත්තරේට ප්‍රශ්න උත්තරයක් ඔය ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ ඇමතිවරයා වුණොත් සිදු කරන මුල්ම කාර්ය තරුණයෝන්ගේ කාලය අපත යන්නේ නැති වෙන්න තමන් ඉගෙන ගත්ත දේට සරලන වැටුපක් හම්බ වෙන තමන්ගේ මහන්සියට සරලන වැටුපක් හම්බ වෙන ඉගෙන ගත්ත දෙයින්ම රැකියාවක් කරන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ අපි ඉගෙන ගන්නවා නාට්‍ය හරංග කලාව ජොබ් එක හම්බ වෙන්නේ කළමනාකරණේ හරි මොකක් හරි මැනේජ්මන්ට් පැත්තේ මැනේජර් එහෙම වෙන්න බෑනේ අයියේ එතකොට ඇයි අවුරුදු 25ක් 27ක් 30ේ ඩිග්‍රී එකක් ගන්න මහන්සි වෙලා 35000කට 45000කට පඩියකට තමන්ගේ ජීවිතේ හීනයකට බලාපොරොත්තුකට යන්න තියෙන පාත් එක මෙහෙම පෙනිපෙනි තියෙද්දි රටේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්නේ ඔවුන්ගේ පාත් එක එහෙම එතකොට අමංගේ විනාශ වෙන්නේ කාලය තරුණයන්ගේ කාලය අපත යන්නේ නැති ගොඩක් දේවල් හැම පුළුවන් කරන හැම දෙම කරන ඔන්නෝ විදියට තමයි කෝකිල පවන් උත්තර දුන්නේ ආට් චොයිස් සෙග්මන්ට් එකට එයා තමයි දිනේ සෙනාලි එහෙම හිතනවා මට එහෙම හිතනවා මම හරි ආසයි උත්තර දෙපෙදි සෙනාලි සහ කෝකිල ඉතාමත්ම හොඳින් එක වගේම උත්තර දුන්නා සෙනාලි ප්‍රශ්න දෙකකට උත්තර දුන්නේ නැහැ කෝකිල ප්‍රශ්න දෙකකට උත්තර දුන්නේ නැහැ සමානයි නූලකින් එක්කෙනෙක් ඡයග්‍රහණය කරනවා මේ හැම්පර් එක හිමි කර ගන්නට සමත් වන්නේ කෝකිල පවා මේ කෝකිල පවන් ඔබයි මේ හැම්පර් එක හිමි කරගන්නේ හැබැයි ටිකක් බරයි ස්පාසිලෝන් නිෂ්පාදන අඩංගු වෙලා තිනවා මට ඒක තමයි දුක සෙනාලිට හම් වෙන්නේ නැති බොහොම වටින ස්පාසිලෝන් නිෂ්පාදන කරනවා නිමාලි ඉන්නවනේ හැබැයි එහෙම කියලා මම නිකන් ඉන්නේ නැහැ සෙනාලි මම හරිම කැමති තරුණියක් හරිම සුන්දර තරුණියක් ඉතින් හැම්පර් එකේ තියෙන දේවල් වලට වඩා වටින තිලිනයක් මම දෙන්නටම ආපහු අරගෙන ඇවිල්ලා තියුනේ එයාට කියොත් මෙයාට කියොත් මම දෙනවා කියලා. ඉතින් ඒක හින්දා ඉස්සෙල්ලම මෙන්න මේ පුංචි තිලිනය සෙනාලිට. ඒ වගේම මෙන්න මේ මම දන්නවා ඔයා මේක ගන්න අනිවාර්යයෙන්ම ආස වෙනවා කියලා. මේ තිලිනය ඔයාට. සතුටින් බාර ගන්න. ඉතින් අපි බොහෝ දේ කතා කරා. ඇත්තටම මේ කෝකිල කිව්වා කෝකිල YouTube වැඩසටහන් වලට යන්නේ නැහැ කියලා සාමාන්‍ය. කෝකිලට ඇයි මගේ ආරාධනය පිළිගන්න හිතුනේ අපි වැඩ කරන්න ඕනේ අපිව රකින්න කට්ටියත් එක්කනේ අනිවාර්යෙන් එතකොට අපි අපිමනේ අපිව රකින්න ඕනේ එහෙම තැනක ඉන්න මම කම්ෆර්ටබල් මට විශ්වාසය එතන ඉන්න සහ මට එතන ඕන දෙයක් කියන්න මගේ නිදහස තියෙනවා එතන එතකොට මං හිතන්නේ විශ්වාසයම තමයි මෙතනට එන්න තියෙන හේතුව සහ පිළිවෙල පිළිවෙල සහ ගරු කිරීම ඒකද මෙතනට ආපු වෙලාවෙ ඉඳන් දැනෙනවා ඒ එහෙම දැනෙන තැනකටයි අපි හරි කැමති එන්න බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරාට සහ ඒක ජනගත කරනවාට සෙනාලිට කොහොමද දැනුනේ අද මේ අත්දැකීම සෙනාලිත් වැඩිය YouTube සාකච්ඡා වලට යන කෙනෙක් නෙමෙයි හරි සන්තෝෂයි අයියා කොච්චර ලස්සනට පිළිවෙලට මේ වැඩේ කරනවද කියන එක අපිව කොහොම දැනුවත් කරනවද මේ දේ ගැන සහ මම අතර මේ කලින් අයගේ කරලා තිබ්බ වැඩසටහන් බැලුවා ඉතින් අතරම හරි සන්තෝෂයි එවැනි දෙයක් මේ වගේ මාධ්‍යයක් ඔස්සේ හරි YouTube channel එකක් ඔස්සේ හරි කරන එක ගැන මෙච්චර ලක්ෂරි එකක් එක්ක කරන එක ගැන මට හරි සන්තෝෂයි ඉතින් අනිවාර්යයෙන් මේ වගේ දෙකට අපිත් අපේ පුළුවන් තරම් support එක දෙනවා බොහොම ස්තුතියි ඇත්තටම මම හරිම ආසාවෙන් හිටිය ඔය දෙන්න මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. ඉතින් මට පින ලැබුණා. මම ඔය දෙන්නගේ රංගපෑම් බොහොම අගය කරන කෙනෙක්, කැමති කෙනෙක්. මොකද මම නාටකම් කාර්යෝ බලනවා, මම රසිකේ. ඉතින් ඒක හින්දා නාටකම් කාර්යෙන්ගේ නවතින්න එපා. නාටකම් කාර්යෝ ඔබ බොහෝම උසස් මානයකට ගෙනල්ලා තියෙනවා. මෙතනින් එහාට කලා ලෝකයේ
අහස උසට යන්න තියෙන තැන්වලට ගිහිල්ලා ජනප්‍රිය නිලිය වුණා දක්ෂතම නිලිය වෙන්න ජනප්‍රිය නළුවා ගාවටම ආවා ජනප්‍රිය නළුවා සහ දක්ෂතම නළුවා වෙන්න ඉතාම ඉක්මනින් වරම් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔය තියෙන හොඳ ගතිගුණ ඔය තියෙන නිහතමානීකම ඔය තියෙන ආදරය ඒ විදිහටම තියාගන්න ඔය හිනාවල් මූණ හැමදාම ඒ විදිහටම රැඳෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආයිබෝයි ආයිබෝයි मगुला अनिवार्य එතනින් ගහර ගෙනියන්නේ මොකක් හරිම කරලා 100කින් නවත්තන මොකක් හරිම කරලා 100කින් නතර ගන්න අද මම මෙතන නෙමෙයි මම මීටත් වඩා නිකන් ෆිල්ම් 5ක් 6ක් 10ක් විතර කරලා නාටි මාර ගොඩක් කරලා එහෙනම් තියෙන ඔක්කොම වෝඩ්ස් ටිකත් අරගෙන ඉන්න ඕනේ එහෙනම් මම මම ෂාරුක් ඛාන් එක සෙල්ෆියක් ගන්න මෙහෙමයි ලංකාවෙන් නෙමෙයි එහෙනම් මම කියන ශාහිත් කපූර් කවුද ඒක කොහොමද ආදී ඒක